කවුණාවන්ත ගුණපර සත්පුොලුස පින්වුවත්නී සජීවී ධර්මසාකච්ඡාවාරයේ අනූ හයවන ධර්මසාකච්චාවාරයයි අදත්ම ආරම්භ කරන්නේ රත්මපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජෛලා පේමසිංහ මැතිතුම් සාතරන්තුන්ග මැතිය පින්වන්ත දූ දරුවන් සත්පුරෂ නිර්මාණය කර මිනිපුර අමාසාන්ධ්‍ය තපවනාාරන්න සේනාසනය සිට අපත් අපසිස්සේ අපරෑැක පණා සර පොඩ හාමුුරුවත්. විට සම්බන්ධ වෙනවා. සමන්තාචකවාලි සු අත්‍රගච්චන්තු දීවතා සද්දම්මංමුනිරාජසේ සුනන්තු සගමොක්ක දම් දම්ම සවනකාලු අයන් බදන්තාා

නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධසේ, නමුතසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ, නමුතසේ භගෙවිතු අරහතු සම්මා සම්බුද්ධසේ. වන්ත ගුණපර සත් පරුසි පිංවර්න ගේ සතිී ඇතිුණු විදුලයේ විසන්දීම සමඟයේ තාක්ෂණක දෝසය නිසා අපට සියලු දහම් ගැටලුවටට පිළිතු ලබාදී ලවසංකරණ නොහැකි ොන නිෙසා අද නැවතත් ගේ සතියේ ඔබ හලතියන ප්‍රස්්නත් මේ සති අහලතින එහෙම ඉතුරු කොඩසරත් පයුතුූ ලබාදන සෝදානන් වෙන්නේ අ. අපිසා අපගේ සිස්සේ අපරයකේ ප්ඥා සෑර පොඩි හාමුන්තු්‍රමි විද සම්බන්ධ වෙනවා. පිින්වත්නී ඔබහලතියන පළවෙනි පස්්නේ. අවසරය පින්වත් ස්වාමීන් වහන්සේ. වෙළඳ සැලකින් මිලදීගත් බුදුපිළිම වහන්සේ නමක් නිවසට වැඩම්වීමේදී. කළේතු වත් පිළිවෙේත් තිබේද. එසේ නොමැත්ව පිළිම වහන්සේලා වැඩම්වීම තුළින් නිවසටත් නිවසේසිටින අයටත් වස්වදිනවා යනුවෙන් ඇතැම් අය පවසයි. සත් පිළිවවෙත් නොකර එලෙස පිළිම වහන්සේලා වැඩැවී මනිසා නිවස තුළ ආරවුල් ලෙඩරෝග ඇතිවන බවද පවසයි. ඔවුන් ඒවට උදාහන සපයයි පින්වාත් ස්වාමින් වහන්සේ මේ සත්‍යතාවයක් තිබීද එලෙසවත් පිළිවෙෙත් කළ යුතුනම් ඒ මනවාදයි අනුකම්පාාවින් පහදා දෙන සේකවා උබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සානයි කියලා. සත්පුරස පින්වත්නී එහම ගැටලුවක් නෑ. අපි බුද්ධපතිමා වහන්සේ අරමුණු කරන්නේ භාගිවතුන් වහන්සේ. සාරීරික පාරිභෝයක උද්දේශය කෙන තිවිද චෛත්‍යර තමයි බෝධීන් වහන්සේ බුද්ධපතිමා වහන්සේ සහ භාගිවතුන් වහන්සේගේ ධාතුන් වහසල තැන්පත් චෛතරාජාණන් වහන්සේ ලැහිම තියෙන්නේ. පින්වත්න එතකොට බුදුරජාණන් වහන්සේ නිවසට වැඩම කරාද්දී. ඒ නිවසේ ඉන්නයට වස්වාදිනව කියලා කවුරු හරි කිව්වොත් ඒ මිත්‍යා විශ්වාසයේ ඇයි ඔබ පිළිගන්නේ. බුදුපියාණන් වහන්සේ නිවසට වැඩම කරනවා නම්. ඒ නිවසතියන අමනුස්ස කරදර පීඩා ලෙඩරෝග හැම දෙයක්ම නැතිවෙලා යන වනේ හරියට හරියට විශාලා මහනුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කරන කොටම තුම්බිය නැතිවෙලා ගියා වගේ. භාගිවතුන් වහන්සේ නේන්න ඔය ඇත්තු නිවසට බුද්ධපතිමා වහන්සේ විදිහට වඩමවා ගන්නේ. ඒ වඩමවා ගන්නකොට ඔය ඇත්තුෝ එකඒකා අයගේ විවිධයක් ඥාකන්න ලෞකම දීවාලවල ඉන්න විවිධාකාර අයගේ විවිධ ඉගැන්දීමෙක්ක බුදුහාමුදුරුව පහලදදාල ඔවුන්ගේ ගැවීම ඉහළට්ටරගෙන කටයුතු කරන එක හරිද. බුදුරජාණන් වහන්සේ උගන්නල තියනදී පිළි පදින්න. කර්මය බවට පත්වෙෙන්නේ උබීසිතසා සිතේ ඒත්න චෛතසික ධරම ඒ ඒ කටයුතුවල යුතුවාලන බලවත් ධර්මතාාවී වන චීතනාවස අනෙකුත් ධර්ම විසි එකත් එක්ක ධර්මතා විසි දෙක. ඉතිං ඔය ඇත්තන්ට ඇතිවන චීතනාවට තමයි විපාකේ ලැබෙන්නේ මෙලුව ඊළඟ බව අනාගත සසර ඉන්නකා. ඔබට බුද්ධපතිමා වහන්සේ වඩම්වාන්නට කලින්සා වඩම්වර්මිින් ඉදදිසාහ වැඩම්වාට පස්සේ ඇතිවන චීතනා වලට විපාක ලැබෙනවා මිසක් පින්වර්ත්නි ඒ නිශ්පාත්නය කරපු සමාගමී නමහින්ද එහෙමනැත්තන්ගේ අමුත්‍රාව හින්ද එහමනැත්තං ඔය ඇත්තන්ට ඒ යම්කිසියට අදාළ යම්කිසි ක්‍රමයක් ශාස්ත්‍රයක් හින්දා කරම විපාකයක් හබ වෙන්නේ. භාවිතාකන අමුද්‍රාවය ශරීදයට විසනං ඒක ගැටලවා. ඒ නොවන සාමාන්‍යයෙන් ඒ සඳහා ඉදිකිරීින් ශ්‍රේස්යට ගන්න යම්කිසි ඒ දෙයක් අරගෙන එසේ නිපදවපු භාගිවතුන් වහන්සේ අරමුණු කරන්න පුළුවන් ඔබේ තුන් සිත සද්ධාවෙන් පොරවාගෙන ප්‍රඥාවී පොරවාගෙන කුසලයන්ගෙන් සන්නද්දව ඔය නාමරූප දරමවලට විපාක දෙන. ඒ යහපත් කුසල් ඔබට රැස් කරගන්න පුළුවන් නිකුද්දේවල් අත්‍යහාවස දේවල් නෙමි පිින්වනී ආරවුල් ලෙඩරෝග ඇතිවෙනවා ඔය වගේ මිත්‍යහා මතවලීම හිටියාම ඔය ඇත්තව සම්මාධීත්්‍යය ඇති කරගන්න හැම හිීතවන් අතරීම කරමජ හිීතූ බලවත් එකක් හිද ඔය ඇත්තු බලවත් කුසල කරම රැස් කරගන්න අපූරුවට ඔය අකුසල කරම විපාක දීනසාාව ය අමනවස කරදර පීඩා හැම දීමතුර වෙලායාාවී ඔය පිින්වතුන් තුනුරුවන්සාරණයන්න හදවතින්ම පින්වත්නී නිවස සාමානය බුද් ප්‍රතිමාවාහන්ේ නක් වඩ මොලවත්කලිවෙත් කරද්දි ජියමාන්‍ය බුදුරජාණන් වහන්සේ වැඩම කලාවාගේ ඒ තැන්තිෙන්න්න ඕන දෙවියන්ටේ එන්න අන්න පුළුවන් පින් කරගන්න පුළුවන් ස්ථාන වෙන්න ඕන් දෙවරුන්ද නාමාන කරගන්න පුළුවන් තැන්වෙන්න ඕන මල් පහම් පූජක්ඛාන පුළන් පිරිසුදි ස්ථාන වෙන්න ඕන බොහොම සුන්දර ස්ථාන වෙන්න ඕන ඔබට රාගාධී කරෙස් ඇතිවෙන්නේන ඇති නිියුණු සි ඇති කරගන්න පුළුවන් සුන්දර ස්ථානයක් බවට නිවසේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නැත්තම් භාගිවතුන් වහන්සේ වැඩ ඉන්න. ර. සත්පුරුස පිින්ුවත්නි ඊළඟට හලතිය නපස්නේ. තෙරුවන් සානෑපින්වල් සාමීින් වහන්සේ. කායගතා සති භාවන වඩන්නු අමුෘතය වළඳන් නෝ වෙති. කායගතා සති භාවනාව වචනයෙන් කිරීම තුළින් අමුරුතිය නොලැබින්ද. නිදුක් නිරෝගී සුවේ දීර්ඝාාවස ලැබීවා පාර්තනය බෝජිකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මි අවබෝධ වීවා. සත්පුලස පින්වර්ත්නී මෙතන්දෙ සැලකී යුතුයි වචනය කිරීම අදහස් කළේ සජ්ජායනා කිරීම කියලා. මෙතනද අංගුත්ත නිකාය අමුෘර්ත වලගේ තමයි අපිටඒ කහම්බ වෙන්නේ. අමතන්තේ භික්කවී පරිපුං්ජන්තියේ කායගතා සතියෙන් පරිබුංජන්ති පින්වත් මහනෙන යම්කිෙනෙක් විසින් කායගතා සතිය පරිහණය කරනවා නම් කායගතා සතිය පරිභෝග කර්නවා නම් ඒෙන අමුෘතය වලදන ව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලා. යම්කිසි කෙනේ කායගතා සතිය නොවල්දවාන්නම්. ඒය පරිහණය කද නැත්නං ඒකටටේ අමුෘථේවල්දන අය නෙමි. ඒ සත්පුරුස පින්වර්ත්න කායගතා සතිය වඩන කට්ටය අමෘතය වඩනව කියලා බුදුරජාණන් වහන්සේ විසින් කායකතා සති බොහෝම ඉහලින් වානනා කළ සච්ඡායනාකිරීම එක්තරා භාවනා ක්‍රමයක්. ඒ කිසිම ගැටලුවක්න ඔබ සච්ඡායනා කරන්න ඒනුත් බලවත් කුසාසිත් ඇති වෙනවා. ඒතත්වඩා ඔය ඇත්තෝ හොන්තට භාවනා කරන්නේ භාවනා කරමින්ම පින්වන අවබෝධඥානය ලබන්න එතකොටඒ කායගතා සතියත්යක ඔය ඇත්තන්ගේ සතර සත පට්ටානේ වැටලා නිවන් දකින්න පවා පුළුවන්කම ලැබෙන්නේ. සජ්ජායනාව ආනි සංස ලැබෙනවා ඊට වඩාන සංස ලැබෙනවා ඔබ ඒ විදාසනාවට නන්වා මඟ පල් ලබන්නටම කටයුතු කරගත්තුවොත්. ඊළඟට අහලතින පස්්නේ තමයි අවසරයි ගුරුදීවෝත්තම සාමන් වහන්සේ අප නෙක්කම්මයට කොතරම් ආසා වුවත් එදිදා ජීවිත ඇසට පෙන්න කන්්ට ඇහෙන ඔස්සේ නිතරම සිත ගමන් කරයි. ම අනිත්‍ය සංඥාව අසුභ සංඥාව වැඩුවද රූපාරම්මණය ඔස්සීම සිත ගමන්කරයි. මහට ඒ මිදීමට අපගේ තථර්ගතයන් වහන්සේ කුමක් වදාලී දෑ අනුකම්පාවින් පහද අදන සේක්වාා නවහරාදී බුදුුණන බලීම පින්වත්ම. සඟරුවන නිදුක් නිරෝගී දීර් ගාල් සම්පත් ලබත්වා කියලා කවනාවන්ත ගුණබර පින්වර්ත්නී භාගිවතුන් වහන්සේ අමේ වගේ ගැටලුුවලට අපිට දේශනා කළේ චිත්ත සන්තතිය නිතරම් පිංවත්නී අකුසාහසේ දොළහ ඇතිවෙන්න දෙන්නේ නැති තත්ත්වයක පවත්වා ගන්න. ඒ කියන්නේ ආශ්‍රවධර්ම අනු සේධර්ම ඕගයෝග නීවර්න සංයෝජනාදී කිලිතිධර්ම වැඩන්නේ නැතිතත්වට ඔබේ චිත සන්තතිය තුළ බෝධිපාර්සක ධර්ම වැඩෙන විදිහට කටයුතු කරන්න. ඔය ඇත්තෝ කතාභහකනකොට ඔබේ කනට ඇහෙන වචනේ ප්‍රාගේ අවස්සන් නැති වචනයක් වෙන්න ඕනේ. ඔබේ ඇහැට පේන අරමුණු රාගගේ අවසන්න නැති. අරමුණක් වෙන්න ඕනේ. ඔබේ කනට ඔබේ ඇහැට ඒරාගේ අවස්සන අරමුණු හම වුණත්. ඔය ඇත්තන්ගේ චිත්ත සන්තතිය පිංුවනී ඒවා පිළිගන්න නැත්නං. ඒවා ඇත්ත දකින්න පොළුවන් විදියට දියුණ වෙච්ච නුවනක් තියෙන ඒ චිත්ත සන්තනං ඔය ඇත්තන්ට කිසිම ගැටලුවක් නෑ කෙලෙස්වල පීදාවට පත්වීමක් වෙන්නෙ නෑ. ඔබ කරන්න ඕනේ ඔබේ සිත, ගංහත්න සක්තිමත් කර ගන්න එක කුසලයිෙන්. ඔබ මේ රූප ගැන අවබෝධය ලබන්න වේදනා සඥඥා සංකාර් විඤ්ඥාන ගැන අවබෝධිය ලබන්න. ඒවා හේතු පල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්තයක් කියන සත්‍ය දකින්න. ඒ ඇත්ත දකින ඔය ඇත්තු තවදුරටත් අඩ බාහිර පේන දේවල්. ලෝබ මෝහයෙන් ගන්න නැතිවේවි. දේසමෝහයෙන් ගන්න ඇතිවේවි. මෝහයෙන් ගන්න ඇතිවේවි. ඔය ඇත්තෝ ඥාන සම්පයෝත තිහේතුකු උත්කෘෂ්ට කුසාසිත් ඇතිවම. ඒ අරමනොත්තේක රපූරුවට ගණඩෙන සිද්කදාවී. හමුවන අරමුණුවලට ඔබේ චිත්ත සන්තතිය තුළ බුරපුුරා කරෙස් මතු වෙනවා නම්. ඒ නොදියුණු චිත්ත සන්තතිය ඔබට නපුරක්. හමුවන අරමුණවලදී ඔබේ චිත්ත සන්තතිය ඥාන සම්පයුත්තව නැගේ සිටන වානං ඔබ කාලයක් පුරුදු පුහුණු කරපු දියුණු කරපු ඒ බෝධි පාස්සක ධර්ම ඇති වැඩපිළිවෙල ආර්ෂ්ටායක මාර්ග වැඩපිළිවල ඔබට යහපතා පින්වත්න ආර්යෂ්ඨායක මාර්ගයේ පිළිපදින්න හිත කුසලයෙන් පුළුවගන්න. බෝධි පාර්සක ධර්ම. පලවාබොයි බෝධිපාසක දරමවලින් අකුසල් පලවාහෙන මට්ටමට ඔබෝ බෝධියුණු කරගන්න බෝධිපාසික දර්මවලටම ඔබේ චිත්ත සන්තති ඉඩ ලබවාා දෙෙන්නේ හැම මොහොතකම ඔය ඇත්තෝ නිියුණු සැනසුනු සුන්දරම ජීවිතයක්ග වන සත්පුරස පින්වාත් පිරිසක් වසයෙන් සැනසේවී. ප ඊළඟට හල තියන පස්නේ අවසරය ස්වාමීන් වහන්සේ දීවතලයේ වැඩසිට්න මාරයාට ධර්මය අවබෝධ වන්නේ නැත්තේ ඇයි. ඔහුටත් ධර්මය කන වැකෙනකොට මෙම ධර්මය අවබෝධ නොවීමට යම් හේතුවක් තියෙනවාද තෙරුවන්සානය පින්වත් ස්වාමීන් වහන්සේට ඕහ සත්පුරුස පිංවුවත්න අනිවාදීම හේතුවක් තියෙනවා බලන්නකො මේ මනුස්සලෝක ක්තරා ගමක එක්තරා ගෙදරක එක්තරා තැනක ජීවත්තන ඔය ඇත්තු අහපස්නට පි. පිළිතුූ ලබා දෙනකොට ඔබ ධර්මමාර්ගී යන ඇත්ත වෙලානේ. ඔය ඇත්ත වූ ධර්මමාර්ගයේ ඔබේ පුංචි කාලයදක් ආව ගමම් මගේ අද බොහොම සොන්දරවගේමින් අපිවත් මේ විදිහට මොනැගැහිලා ඔබ ප්‍රස්නත් අහනවා. පින්වනේ ඔබ ධර්මමාර්ගය සතුටින් කටයුතු කරනවා. එවනාට මේ රටීම මේ ධර්මමාර්ගී යන්න නැතිව ඉන්න දනවත් මිනිස්සු බලවත් මිනිස්ස සක්තිමාත් මිනිස් ඔබට වටා බොහොම බලවත් පබල මනුස්ස කොච්චරඉන්නවද. ඉතින් ඒ අයට ඒ මේ ධර්මමාර්ගගේ යන්න බැරිඇයි. යන්න එතනැ පින්ංවුවත් අපි හිතන් ඕොන කාරණාව. ඔවුන්ට මේ ධර්මමාර්ග යන්න බැරි ඔවුන්ගේ මිත්‍යා දුස්ති හිද. දුසීමාරයයටත් අද මිත්‍යාදුෂ්ටයෙන් ඉන්නම දුස්සීමාරයයක්ත් අතීතයේද මිත්‍යා දුස්තියෙන් හිටිය. හැබැයි දුසීමමාරයක් පසු මුගලම් වහරහතන් වහන්සේ වනා පසෙ රහත් වනා. පංගති ඒ හොතේ මට්‍යයා දෂස්තියෙන්ල අම්ම මකුසල කරම කරගත්තාට මේ වෙලා ඉන්නඒ වසවාර්තී මාර දීවපුූත්තයා පානින්මිත වසවාර්තීය එක්තරා ප්‍රාන්තයක අධිපතිකංකරන මේ දඩක්්බරය ඔබට හිදිහරකාදර පීඩා මේ වෙලාවෙ කලාට සමහර වෙලාවට අනාගතී දුසීමමාරය වගේ ලකු පරිවාර්තනයක් වුණනත් වෙන්න ඉඩති නොහැබයි මේ වෙලාව උපාධන බහුල ඔහුගින් පවිය සං වෙ ඔහුට හසු නොවන විදිහට ඔබ ඔබගේ කටයුතු කට කරගන්නට ඕන. ප දීව්‍ය තලී වැඩඉන්න මාරයා සමහයට දුස්සේ මාරයා වගේ, අනාගතයේ මඟපල් ලබන්න පුළුවන් නොලබන්න පුළුවන්මොකද මිත්‍යා දුෘස්තිය දැන්තිබනාට, ඕනෑ වෙලාවක කල්්‍යයාාන මිත ඇසුරකින් ඒක වෙනස්සලා සම්මාධිත්්‍යයේ පිහිතන්න පුළුවන් කමතියෙනවා. දෘස්තිය ඒ කියන දකින විදිහ පින්ුවත්න කොයි වෙලාවක හරි හරියට දකින තත්තයට ඒකෙනාව පත්වෙෙන්න්න පුළුවන් දැන්තියන කෙලෙස් බලවත්හින්දා හරියට දකින්න බැරි වඋනාට. හරියට දකින්න පුළුවන් විදිට මුහකුරායන නුවනක් ඇති වුණනෝතින්. ඔය ඕනෑ මාරයෙක් වෙනස්සෙන්න්න පුළුවන් හබැ දැන්නම් ඔහුම වෙනස්කරන්න හදනවට වඩා හොඳ. ඔය ඇත්තු ඉක්මට වෙනස්සලා මඟ පල් ලබන එක. උපාධානයම් බලවත් වෙච්ච සන්තතිියක් එක් ඔබ ගන් දෙනු කරන්නයන්න එපා ඔය ඇත්තුූ ඔය බතුල තියෙන උපාධන දුරුවල කරගෙන කටයුතු කරන්න අසත් පුරසියෝ අසත් පුරසියෝ මයි ඔවුන්ගේ උපාදාන බහුලවකන අසර්පුූසකං වලක්වන්න ඔබ කටයුතු කරන්න ගියොත්. බ අලතුවිලි වෙලා විනාසලායානවා ඒ බලවත් උපාදානයක් ඉස්සරහ ඒනිසා ඔබ කළ යුත්තේ පිංවර්ත්නී මීීමමනුස්ස ජීවිතය කල්නොයවා රහතන් වහන්සේ නමක් හෝ රහත්තරණින් වහන්සේ නමක් වන්නට කටයුතු කරනේ කයේ. ඊළඟට අආලතින ප්‍රශ්නය තමයි අවසරේ පින්වත් ස්වාමීන් වහන්සේ. කටින චීවර පූජාව අන්සයද පින්කංවලට වඩා ආනිසංස වැඩී. කටින පින්කමීදී පූජාකරන අටපිරි කර හා අම්පිරිකරවලත් අනේ පින්කංවලදී පූජාකීමට වඩා ආනිසංස වැඩිද. එම පූජාවලට ස්වාමියයා මුදල්දී බිරිඳ පූජා කොළොත්. දරුවම් මුදල්දී දෙමාපියම් පූජා කොළොත් ඔවුන්ට කසේ ආනිසංස ලැබීද. ස්වාමීන් වහස සසර අතර මංවී සිටි. අපට ධර්ම මාර්ගයේ පෙන්නන පින ඔබවහන්සේට නිවන් පිණසම හේතුවීවා කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වර්නී. කටින පූචා මහාපින්කමක් ආනිසංස වෙන්නේ ඒක මාස හතරා පුරා විහිතෙන හින්දා. ඒ සඳහා විශාල පූර්ව චේතනාවාරයක් ඇති වනහින්දා. අති විශාල මුංචන චේතනාවාරයක් නානාපකාර පින්කං එක ඇති වනහින්දා. අති විශාල අපර චේතනාවාරයක් ඇති වන හින්දා. කරමය බවට පත්වෙන්න ජවන චිත්තය. අධික වීගීෙන් ක්‍ර්‍යාත්මක වන අනාගත විපාක ලබා දෙන්න පුළුවන් චේතනාවසා සම්පයුත්ත අනිකුත් ධර්මතා සහ කරම බවට පත්තන ධර්ම බලවත්ත යෙදෙන. සිත්වලට තමයි විපාක ලැබෙෙන්න්නේ. එතකොට ඒවාගේ සිත්. විනාඩියත් දෙකක් නැතුව. සතියත් දෙකක් නැතුව. මස හතරක් විතරතිස්සේ එක දිකට විවිධ පින්කං එක ගලාගෙන එනවනම් පින්වුවත්නේ මස හතරක කාලයක් හොඳට ප්‍රමාණවත් ඒඇයිගේ සතර සතිපට්ටාන සතරීධපාද සතර සම්්‍යප දංවීට පංචයින්දිය පංච බල බොච්චාංග ධර්ම ආර්්‍යස්ඨායක මාර්ගංගය හොඳට වැඩන්න. ඒ කාලසීමමා හොඳට ප්‍රමාණවත් පුර ආර්්‍යයතු ලේ ඇත්තු බලවත්ත හරිමාර්ග ඇවිල්ලා. ඒ ඇත්තුූ භාගිවතුන් වහන්සේ දීශනා කරපු, ඒ පාරමීධර්ම වැඩපිළිවෙල ඉදිරියට ආවානං, ආර්යෂ්ඨායක මාර්ග ප්‍රතිපදාවම ආවානම්. එතකොට අතිසීම මහත්පලයි කටින පින්කමක් එක්ක කියන කාන. මෙතෙන්දිි සමහරුන් වරද්ධගෙනඉන්නවා කටින දානයට පිරිිකඩක් පූජාකිරීම විතලක් මහත්පලය මහන සංසයි කියලා බොහෝ දෙනා කරන පින්කංවල අවසාන පින්කම. කටින පින්කාන් වෙනකොට ඒ දවසේ සිල්වතුන්ගේ රැස්සීම ගුණමහත්තයෙන් අනුව සීලාදී ගුණතර්මවලින් පිරුණුන්. සාර මසක්පුරාම විවිධාකාර පින්කංවලින් පිරිච්ච පුුණ්‍යවන්ත ගිහි පැවිදි දෙගුල්ලක් එකට එකතු වෙල්ලා ගුණවතුන් ගුණවතුන් උ දෙෙ සාසිදුකන. සිල්වතුන් සිල්වතුන් උදෙසාසිදුකරන ඒ දානාදී පින්කං අන පින්කංවලට වඩක් කොහොමත් බලවත් තමයි. එදාට පූජාකරන දානාදී බලය බොහොම් පබල වෙනවා. ඒ වනාට සත්පුරල්ස පිින්වත්නි උ ඉතාමත්ම උසස්පතිඵල් ලබන්නට ඒ ඇත්තන්ට ඇතිවන පූර මුංචන අපර චේත්නාවාරවල කාල පරාසේසාහර මසකට දිගු වෙලා. යනකොට ඒ කාලසීමාවේ ඒ ඇත්තන්ගේ ජීවිත ධර්ම විනි්‍යානුකූලුව හැඩගැහිලා කමමාණුකූලව සැකසිල්ලා. ඒ ඇත්තුවූ සත්ති මත්වෙනකොට සමහරුන් ඒ කාලසීමය මඟපල් ලබනකොට තවත් සමහරුන් ඒ කාලසීම අතිසීම බලවත් කරගෙන. ඉක්මං අවස්ථාවක මඟපල් ලබන්න පුළුවන් තරන් තමන්ගේ පින මුහොකුරා යන තත්ත්වයට පත් කරගත්දි තවත් සමහරුවම් පින්වත්නී අතීත කරගෙන් තියෙන අකුසලකරවම මතු නොවන විදිහට වර්තමාන කුසල්ලින් තමන්ග බලවත් කරගෙන ඉද්දි අන්න වැදගත්ම දේවල් වෙන්නේ ඒ වගේ කාරණ. දන්දීමෙන් ලැබෙන ආනිසන්සේ විතරක් මදි සිල්රැකීම ආනිසංස ඕන. කටින දානයකට සම්බන්ධ වෙලා කටින දානී ආනිසංසර සිල්වතුන් ගුණවතුන් අඩ සාරමසක් ම. හාපබල ගමනාකාප පින්වතුූ මුල්කගෙන ඔබට රැස්කද ගන්න පුළුවන් වනාට, ඔබට සීලී ආනිසංස නැත්තුවකො නිවන් දකින නිෙක්කම්බී. විපාකයේ ප්‍රඥාව වීර කන්ති සච්චා අධිත්තාානය මිත්තා උපේක්කාවන්ගේ විපාකය ඔබේ නාමරූපවලට නැතුව කොහම දොය ඇත්ත නිවන් දකින්නේ. එනිසා නිවන් දකින ඔබේ ගමනට හුද කලාව සංසාර ගසාගෙන අසරණයෙක්ව දුක්විඳමින් අනාතයෙක් අසරණයෙක්ව ගසාගෙන යන ඔය ඇත්තන්ගේ සසර ගමනට පිහිට වෙන්නට ඔබම කරගන්න ඕන කරන පින්කං වස්සාන සාරමාසය තුළ ඔබ කරගන්න ඕනෙ සමහරුන්නම් පින්වත්න කතින පින්කංවිදියට අපූරුව මුළලු සසරම වින කරන මහා දැවැන්ත අකුසල කරම කරගන්නවා සමාරුම් ඔය වගේ කාලවලට පන්සල් පානය කරන සාමිෙන් අර වද දෙන්න හිදි හර කරන්න තමාන්ගේ කෙලෙස් පන්සල පුරාම විහිතුවලය වල ජීවිත බොහෝමයක් අසරණ කළ අපහසුර පත් කල්ලා පීඩාට පත්කාන දැඩිසේ කැපවෙලා කටයුතු කරනකොට ඔය ඇත්තෝ වස්සාන තුන් මාසේ ඔබි බෝධි පාසික ධර්ම දියුණු වෙන්න කටයුතු කර ගත්ත මාස තුනක්නං හතරවන ඒ පටින මාසේ ඔබ පිින්වත් තවතවත් වඩ වඩා ඔබේ චිත්තසන්තති අකුසාල් වලින් මතුවෙන්නේ නැති විදියට අකුසලෙන් පීටවට පත්වවෙෙන්නේ නැති විදිහටම බලවත් කුසලයන් නිතරම ඇතිවන කුසාහසිත්ම ඇතිවන බලවත් කුසල ජවනයාම ඇතිවන චිත්තවීතිකමයක් හදාගත්තා නම් ඔබට ලැබෙන ප්‍රතිඵල මෙපමණය කියන්න බරිතරම්. විවිධ හේතුව අතරී කර්මජ හේතුව තමයි ගොඩක්ම බලවත් කර්මජ හේතුව වෙන්නේ සිත සිතේත්න චෛසක ධර්මත් ඒ ඒ කටයුතුවල යොදවාලන ධර්මතා විසි දෙකේ බලය පිින්වත්න ඔබ ඒවා වර්තනය කරගත්තා නම්. ඔය ඇත්තෝ අනිවාරීම මේ ලෝක උත්තම සේෂ්ට සුවදාීම පිරිිසක් වෙනවා වාර්තනය කර ගත්ත නැත්නම්. අපිත්තික කතාවත් කරන්න පායේ ගැන ඒ පාඩු ඔබට මයි. සත්පුරුස පින්ුවත්නී ඊළඟට අහලතියන පස්නේ තමයි අවසර පින්වත් සාමින් වහන්සේ සිත දිගවේලාවක් එකාරමනාක් කෙරෙහි යොමුකර තබා ගැනීමට කුමක් කල යුතුද තිරුවන් සාණයි කියලා. පිවත්ී ඔය ඇත්තෝ හිට පුරුදු කරන්න පුහුණු කරන්න. විවිධ අරමුණු වල ඉභාගාතී ඒකාගතාවයක් සමාධියක් නැතුව දුවන පයන ඔය ඇත්තංග ඔය චංචලහිස චංචල හිත නිශ්චල කරගන්න. ඔය දටක්වර හිත ඔය ඇත්ත මෙල්ල කරගන්න. ඔය ඇත්තෝ එකේ අරමුණෝස්සේ යන ඔය හිත අපූරෝට ආනාපාන සතිහෝ බුද්ධානන්සති මයිත්‍යයසව මර ොහෝ කුමනොහෝ භාවනාකමයක් එක් එකරමුණක තබාගෙන. රදු කරලා බන්න දියුණුවාක් උද්ගා නිමිති කියලා. ලබන්න ඊට වඩා එය පහොකරපු දියුණවා ප්‍රතිභාග නිමිතිකේලා. ලබන්න එයාත් පහොකරපු. දියුණුවක් උපචාර සමාධි කියලා ්‍යයාාන සමාධී විදර්ශනා සමාධී දියුණු කරගන්න කෙලෙසුනොත් නසන්න කටයුතු කරගන්න හිත දිගුරේලාවක් එක අරමුණක් කරේ තබා ගන්නනා ඔය ඇත්තෝ භාවනා කරන්න ඕන කන අරමුණ මුලින්ම දැනගන්න. සරීරය බොහෝ වේලාවක් කරදරයක් නතුව තියාගන්න පුළුවන් භාවනා ඉරියවවෙන් වාඩිවෙන්න සංසුන් නිස්කලංක තැනක් තෝ රගන්න හිත සකස් කරගන්න අපූරුවති හිත එකන් කරගන්න පුරුදු පුහුණ කරන්න පැළවෙන්ද. සට වඩා පියවඩක් දෙවන දවසටයාවි තුන්වෙන් දවසීට වඩා පියවඩක්යේ ධ්‍යෙමනැතුල්ලෙකු දුණුවක් ලබල මඟපල් ලබල උත්තමයෙක් උත්තමාවයක්ව ආරි භූමිය පය තබන්න පුළුවන්, පුුණ්‍යවන්තේ පුුණ්‍යවන්තියක් වෙන්න පුළුවන්කම ලැබේව. ත් ඊළඟගට අහලති යන පස්නේ පලමෝ උතුම් තෙරුවන් අමස්කාර කරමි පින්වන්ත ගුණවන්ද සත්පුල්ස කල්්‍යානමිත ස්වාමීින් වහන්සේ. අස්්ටාංග උපෝසත සමාදන් වී එම සමාධං වූ අය විසිම්ම චායාරූප ගැනීමේදී. සිල් පදවලට හානි නොවේද. රහතන් වහන්සේ අනුගමනය කරමින් ගෙවන එම කාලයේ තුලදී සමාදාම් පුද්ගලයන් චායාරූප ගැනීම සුද සුද සැමහිත සුව පිණස පහදා දෙන්න ඔබ වහන්සේ ඇතු මහන් සංග ත්යට සම්මා සම්බුදු සරණයි දෙවි රැකවරනයි කියලා. කවනාවන්ත ගුණබල සත්පුරුස පින්වර්ත්නයේ අටසිර සමාතන් වෙලා ඉන්න ඔය ඇත්තො මාස දින තිහෙෙන් දින විසිනාවයක්ම කෙලෙස්සෙක්ක ඉඳලා මේ දවස පුළුදු පුහුණු කරන්න හත්නවා කුසල් වලින්. මෙතින්දි තො ඇත්තන්ට ලූබාදී ඇතිවෙන්න පුළුව සමහලාරයේ ගන්න චායාරූපයහෙම වෙන වෙන දේවල්ලට යොමු කරන්න පෙන්න්න අද සිදු ගත්තක් කළ පෙන්න්න පොඩ්ඩම් මානය ඇතිකර ගන්න නැතන් සමට මතක සටහං නියෙන් වුලක් පුළවා.ගොහොම උනත් පින්වුවන සිල් සමාදන් වඋනාටපාද සිල්පද කඩෙන්නේ ඒ සිල්පදට අදාලදී කඩ්නොත් තමයි. යායරූප ගැනීමෙන් කැටන සිලිපදයක් නැතිවනාට කෙස් මතුවෙන්න පුළුවන් හිත පාලනය කළ ගැනීම පාලනය නොකර ගැනීම මත. සමහලාට චායාරූපගත් අට කිසිම අකුසා සිතක් ඇතිවෙන් නැති වෙන්නක් පුළුවන්. එතකොට ඒ ඇත්තන්ට පියෝජන ගොඩක් ලැබිලා ඒ ලබාගත්ත චායාරූප යහපත් හොඳ දේවල්ලටත් යොම කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. පිනක් පවත්තීයණය වෙන්නේ අකුසා සිද් දොල හද කුසාසිත් අට දේකෙනට ඇතු නය කියෙන කවන මතමසක් චායාරූපයක් ගැනීම නොගැනීමෙන කව. මත නෙමි පිින්වර්ත්නි ඔය ඇත්තුූ ය භවතීරුන් අරගෙන ඔබගේ ආත්ම දමනේ ඇතුව කටයුතු කරන්න චායාරූප ගැනීමේ වරදක් නැහැ. එහි කිසිදු වරදක් නෑ හැබැ අකුසාසිත් ඇතිකරගෙන චායාරූප ගැනමින් කටයුතු කරන කොට එහිනල් ලොකු වරදක්. කොහොම සිල්ගන්න දවසට අල්පේච්චව ඔය බහු බා්ඩමනොවත් නැතුව ඔයවාගේ දේවල්දලින් අහින් වෙලා කටයුතු කරන්න පුළුවන්න්නම් උතුම් ප්‍රතිපල් ලබන්න පුළුවන් කිසිම අපසුවක් නැතුව. ඔබ චායාරූපය ගන්න උපකානයම් තැන කමතෙලා කවු හරි නැතිවුණොත්. අරංගියෝතින් එහම නැත්තං ඔබේ ජායාරභ ගන්න උපකානය ළඟ තියාගන උදේදං අවසනකන්සිල් ගන්න කොට ඒක පරිසංකල ගන්න මහන්සි ගදී ගැන සිහිහ තියෙනකොට ධරමකාරණ අවබෝධ කළ ගැනීම පසක තබා ඔය ඇත්තන්ට අඩු උපකාන රැග් ගැනීම වෙනුවෙන් කැප වෙන්න වෙනවා. අනවස්්‍ය බාදාසිල් සමාදන්වන දවසට තියාගන්න එපා. සත්පුරු්‍ය පින්වත්නී ඊළඟට හලතියෙන පස්නේ. තෙරුවන් සනෑ පින්වත් සාමින් වහන්සේට. මම ඊයේ යටියුබ්බ එක වීඩියෝ එකක් බැලුවවා. ආචාර දේසමාන නිලී හනවීර කියලා මහත්මියක්ගේ. එතුමිය කියනවා එතුමියට විශ්සක්තියෙන් ලෙඩසුව කරන්න වගේ ඕනෑම දෙයක් කරන්න පුළුවන්ලු. ඇය බුලුදහමට අනුව මෛත්‍රී භාවනාාව වටලා සිත දියුණ කරගෙන්ලු තියෙන්නේෙ ඇය මොලී ගෙඩියක් තියන කෙනෙක්ගේ ඔපරේසිෙන් නොකර විශ්සක්තියෙන් ලෙඩිය සුව කලාලු. ඇයට පුළුවන්ලු ඕනෑම කෙනෙක්ගේ පෙරාත්මේ කියන්න. ඇය බුදුදහම අනුව භාවනාකරලා හිත දියුණු කළ කෙනෙක්ලු. මෙහෙම පුළුවන්ද ස්මින් වහන් සනුන්ගේ සිත් කියවන්න පරචිත්තු විචාණ ඥානය ලවපු කෙනෙක් වෙන්න ඕ නෑනේද. තව දැයි කියනවා රෝගියා ඈලඟට එන්න ඕනී නැතිලු. ඇයට පුළුවන්ලු විශ්සක්තියොත්ලා සනීප කරන්න. එහෙමනං ඇයට පුළුවන් වෙන්න ඕනෑ නේද මේ රෝහල්ව ලෙට්ටු ඔක්කොම සනීප කරන්න. මේවා මිනිස්සු මුලා කරන්න වැඩනේද. බුදුදහම අනුව පිළිපැදිය. පිළිගත හැකිද, භාවනාව රුදු පුහුණ කරනකොට නිවම්මාර්ගයට අවතිීන නොවී වෙනත් මාංකකිහින් මම්මුලා වෙලාදමි කවුුණාවෙන් පහදා දෙන්න සාමෙන් වහස තෙරුවන්සානයි සාසාදු කියලා. කවනාවන්ත ගුණබර පින්ගුවත්නේ මේ කාන්තාව සම්පූර්යම බොරුවක් කරන්නවන් චාවක් කරන්නේ. විසසක්තියක් කියල දෙයක් නෑ පින්ංුවත්නේ තියෙන්නේ ඔය ඇත්තන්ගේ බලවත්ම සක්තිය විදියට කරම සක්තිය. මේ ගහලෝකාදයේ ගුරුත්වාකාර්සන ස්වභාවයන්සාඒ සක්වලවල් පිහිතන ආකාරසා විවිධ කාරණ තියෙනවා. ඒවා මනුස්ස ජීවිතයට බලපාන විදිහකොත්තියනවා. හැබැ ඔය කියන විශසසක්තිය කියල මේ හඳක හරි ඉරක හරි එහෙමනැත්නන් ග ලෝකේ රි හමනැත්නන්කො. හරි හගෙන ඉන්න කෙනෙක් ළඟහරි ඔය සර බල්ධාරයෙක් නැත්තන් ඔයි විස්වය කොහරි තැෙක තියෙනවා කියලා එහෙම අමතුශක්තියක් ඒක මනස්කාාතයක් ඒක මනෝ විකාරයක්. ඒ එහෙම විශවසක්තියක් කල දෙයක් ඇත්තේ නැහැ හැබයි මෙතන මෙහෙම සක්තියක් නම් තියෙනවා. තමන්ගේ සිට දියුණු කරගත් තහම පුළුවන් ඒ ඇත්තන්ට පුද්බේ නිවාසනස්පති ඥාන උපදවාගත් ත මතීතයට යන්න අනාගතයට යන්න අනුන්ගේ හිීත් කියවන්න විධේ පරචිත විචාණ ඥාණයන්ගේහම චුතුපත් ඥානයන්ගේමයන ඇත්ත උපත්න විද්‍ය දිබප චක්කු ඥානයන්ගේෙන් දිවස උපදවාගෙන බොහෝ දේවල් කරන්න කියන්න පුළුවන්කම තියෙනවා. තමාන් දියුණුකරගත්ත විශෂ්ට තත්වයන්ගේ මේලු කෙ තියනෙන දුරුවලමදී හිත බලවත්මදීත් හිත, හැයි බලවත්ම කරගන්න පුළුවන් බලවත්ම හිත් ඇතුව තමන්ම දියුණු කරගන්න පුළුවන් උපරිමතත්ව වලට දියුණු කරගත්ත ඇත්තුව මේ තියෙන ලෝකයි බොහෝ දේවාල් වෙනස් කරනවා. ඉරහඳ ගාලෝක තාරකාවල්ලු මේ වයි බොහෝ කානාවනත් ඒ ඇත්තන්ට තමන්ගේ සිද්බලයෙන් විධ විදිහයට වෙනස්කාරන්න පුළුවන් මේක දම් එතුමයට තියෙන මාහනසික අබාධයක් ප්‍රතිකාරයයක් ගන්න ඔවන් තැනගත් තම යොමු කරන්න සිද්ධ වෙන්නේ. පින්වත්නී සිට දියුණු කරලා ලබන්න පුළුවන් දියුණු වෙන් කරන්න පුළුවන් ක්‍රම වෙනස්. නමුත් මේ වගේ මනස්කා අහ සිත ීතියාගෙන ඇවිස සත්්‍යයක් අහාවා සත්‍යයක් මෙහම සත්ත්‍යත් තියනමකලා අදහසක් කරන් කටයුතු කරන එක වැරදි. පින්ංවුවන්නේ විස ගුරුත්ත භාාවයන් සයේ ගහලෝක පිහිට, දී ඒද වල්ලි අම්යියන්ගේ ව මනුසසිට බලපානවා. ුතුසියන් හමතේ බලපානආකාරය යම්යන් විදිහයට පෙන්නල් දෙෙනවා කියලා දෙෙනවා නමුත් ඔය කියන විදියට තවත් තැනකින් බලයක් කලන්න තවත් තැනයට දාන්න පුළුවන් අත්තර මැන්දේ කෙනෙක් විදිහට මේ අවුදුම මේ සීයකට අඩුකාලයා ජීවතන මේ මනුස්සයෝ බිලියෙන ගානක් කතරේ ය ඒක කාන්තාවකට ඔය වගේ හෙම එකක් ලැබුණා ඒක මෙන්න මෙහෙම එකළ ඒ කතා සම්පූර්ණය පෝඩාවංචනය කතයි වටහු වෙන්නපා ඔය ඇත්තො අනිවාරයේම සිත දියුණු කරගන්න ආනාපාන සතිව භාවනාවකින් මෙ පලවන දෙවනතුන්වන හතවන් ද්‍යානුපතවාගන්න අරූපාවචර ්‍යානත්තු පතවාගන්න අස්ට්‍ර පල සමාපත්තිලා බියුණෝය ඇත්තුව අභික්ඥාවපතවාගන්න ඔබට පුළුවන් එතකොට ඔය කතාව කියපු කාන්තාවැ දැන් කර දැන් ඉන්න තැනයලා ඇය කරන දේවල් වුනත් ඇය දිහා බල්ල කියන්න හිත දියුණු කරල කරන්න පුළුවන් දේ තියෙද්දී මොනවත් මේ කලා කනාා මැදිදිී පස්ස යන්න හදන්නේ සත්පුරුස පිින්ුවත්න ඊළඟට හලතියෙන ප්‍රස්නේ ගෞරවනිියුස්සාමින්න් වහන්ස සිත ඇත්තේ හදවතයහි පිරිසුල්ලී ඇති කොටසේ දුඹගෙඩියක පමණ ප්‍රදේශයක් ආසය කරගෙන බව ධර්මයතුලින් ම අසා ඇත්තෙමි ඒට පැහැදිලිවම දැන්න හොඳම උදාහනයක් ලෙස දුකේදී හදවත කීරි ගැසීම අධික ආදරයේදී කවනාවේදී පපු උනුවීමාදී අසා ඇත එවැනි තවත් උදාහනමට සමාවෙලා කියනවාද අපේ සිත ඇත්තේ හදවතේ ආසේ කරගෙන උත් ඇයි ලොකු පස්්නය කල්පනාකද අදදි ඔළුවපු පුරන්න හදන්නහේ තෝකුමත්ද. හිත චිත්තක්ෂන එකකුත් රූපයේ දාහතකුත් පවති අධි කාතතිය නිසා හටගන්නා ලෙඩ සනිකම හටගනිී. නමුත් ඒවා හොඳවීමට අධික කාලයක් ගන්නේ ඇයි. එවැනි දේවල් හැදෙන වීගේම හොඳ කළ හැකි ක්‍රම සඳහන් වෙනවාද තෙරුවන්සානය ස්වාමීන් වහන්සේට කියලා. සත්පුෘස පිින්වත්නීමේ ප්‍රස්්න තුනෙන්. පලවැනි පස්්නයේදී. යට පැහැදිලියොම දැන්න හොම උදහානයක් ලෙස දුකේදී හදවත කීරි ැසීම, අධි කාදරී කවුුණවීදී පපු, උනවීමආදී අසා ඇත, එවැනි තව උදාහන කියලා දෙන්න කියලා කියවනකොට. පින්වර්ත්නීම් ඔය ඇත්තන්ගේ සිත පවතින්නේ හදවතී පිනිිසුරලී ඇසුරු කරගෙන. දැන්තියන්නේ පිරිසුදු ලේ ඇසරු කරගෙන දැන් ඔය පේන හදවත් මස ඇතුලිඋනාට මවකුසට ආ වෙලාවේ ඔය හදවත් මස හැතුලා නෑ. ඔය ලේ පාටවත් හැරල තිබ හැ හබයි මවපියන්ගේ සුක්කඩින්ම්භ සංසේ චනයන්ගේ පාට තමයි එතන මුල් සත් තිබ්බේ වස්තු රූපය පහල වෙද්දි. පසු වස්තුරූපය පහළ වෙල්ලා එම ස්ථානය හදවතය පිරිසුදු ලේ ඇති තැන් බවට පත්වෙනවා පින්වත්න එතන. තමයි බලවත්ම තැන ඒ කියන්නේ මනා එතන ධම්මා රම්මණ කියාවලිය සිදුවන පින්බරම ස්ථානය කෙර කියමුක එතකොට සත්පුලස පින්වත්න දැන් ඔය ඇත්තන්ට යම්කිසි වේදනාවක් කාවොත්. පපුුවට ඒක දැනෙන වසීතලි වෙලා යනවා. ඒවගේම ඔය ඇත්තු බයවුුණුත් පපුුව වේගෙන් ගැහෙන පටන් ගන දැඩිසේ පීඩාට පත්වෙනවා. ඔය ඇත්ත කවුනාවෙන් කටයුතු කරනකොට. ඔබේ චිත්ම පපුුව. ලඟින් දැන්වා බොහූම සුන්දර මිහිරියාවක් ඒවාගේම ඔය ඇත්තූ නරකා යහපත් දේවල් වට මුහුණ දෙනකොට. පපු වාසයෙන් ඒ වෙනස දැන්නවා. යහපත් හොඳ දේවල්ලට මුහුණ දෙනකොට, සිහිුවනින්න්න ඔය ඇත්තන්ට පපු ආසියෙන් ඒක දැන්නවා. ඉතින්දිම සිත්හටගන්න ඒ මනා එතන දම්මාරම්මන කියයාාවලිය සිදුවන, හදවස්තුව ඇසුරී තියන කියාාවලියයේ ස්වභාවය ඔබට හොඳදට සිහිනුවනින් බැලුවූ තේරුම්ගන්න පුළුවන්කම ලැබේවි. දෙවන ප්‍රස්නේ. අපේ සිත ඇත්තේ හදවතේ ආසේ කරගෙනඋනත්. ඒයි ලොක පස්්නය කල්පනා කරාද ඔඩුවපපුරන්න හදන්න හේතුවකු මදද. පින්වුවන ඒකට හේතුව තමයි ලොකු පස්්න කල්පනා කරනකොට. ඔය ඇත්තන්ගේ චිත්තජ රූප ඒ මොහොතේ ත්‍රූප උපදවනහින්දා. ඔය ඇත්තන්ගේ මුහුණේ ස්වභාවි වෙනස් කරනවා චිත්තජ රූපලින්. ඔය ඇත්තන්ගේ කායික කියාකාරීතය වීගවත් කරනවා. ඔය ඇත්තෝ හිතන ස්වභාාවී නිසා ඔබේ හදවස්තු ඇසුරී තියෙන ඒ සිස්වභාවය යම් විදිහට අවපාට ගැන්වෙනවා. රාගී ඇතිවුනෝතින් රාග අනුවයි පාට වෙනස්සෙනවා කීන්තිය ඇතුනොතිේ අවපාට ගැන්වෙලා යනවා. එතකොට ඊතික්ක වීගයන් සාරීදික කියාකාරීත්තය වෙනස්සලා යනවා වීගෙන් රුදිරී ගමන් කරන්න පටන්ගන්නවා. එතකොට සාමාන්‍ය සෞමකමී නැතු ඒ මැසිම ඉතා වේගවත් වෙන්න පටන්ගන්නවා. ඔබගේ වාහනයක් වනත් ඕනෑම එකක් පින්වද සාමානකමේයට වඩා ප්‍රමාණයේ ඉක්මවා බරක් දැම්මොත් මොකක් වීද. ප්‍රමාණයේ ඉක්මවා බරක් ධානකොට සියවම තැන්වදට ඒකෙ හානිිය වැඩි වෙනවා. එන සංජිම වගේ තැන්වලට ලොකු හානියක් එනවා. එතකොට ඔබේ වාහනේ. හදවත එන්ජිමනම්. ඔය ඇත්තන්ගේ සරීරයක ආකාරීතය කරවන මධ්‍යස්ථානය මොලේ වෙනවා. එතකොට මොලයෙන් තමයි ඔබේ රීරයකයාත්මක වෙන්නේ හැබෑ පිින්වත්නේ ඔය ඇත්තන්ගේ සිත පවතින්නේ සම්පූණයෙන්ම. හද වස්ව ඇසුරු කරගෙන. එතුකොත් හියදුරුමහත්තයා ඉන්න ආසනයා සුක්ඛනමත් යතුරත් අතින් එයාට සම්පූර්ණයයක හසුරුවන්න පුළුවන් වනාාට එංජිම තමයි වාහනේ බරදරණ ස්ථානයේ වෙන්නේ. මොලේ තමයි මේ සරීදය්‍රියාත්මකදවන ස්ථානය වෙන්නේ හදවත ඇසරේ සිත් ඇතිවෙල්ලා පැවැත්ම සිද්ධ වනාට. ඉතින් ලොකු ප්‍රස්නය කල්පනා කරනකොට ඔලුව පුරන්න වගේ හත්නා විතරයක් නම නහරත්පුපුරල යනවා එනිසා නිතරම ලොක ප්‍රස්න ලකට. ගන්න ඇතිව ධර්මමා අබෝධය ලබාන ඇතකොට ලොකු පස් නොබට පොඩිවට පෙනේවි. ඊළඟට අහලතියෙන ඒකෙම පස්නෙ තමයි, හිත චිත්වස්සන එකකුත් රූපයේ දහතකුත් පවතිී අධි කාතතිය නිසා හටගන්නා ලෙඩ සනිකව හටගනී. නමුත් ඒවා හොඳවීමට අධික කාලයක් ගන්නේ ඇයි. පින්වුවත්න ඔ ඇත්තෝ. ඔබේ නිවස වාහනයක් තියෙනම කළ හිතන්නේ සියතුරු ආසනය ඉඳල ඔය ඇත්තු ඒ වාහනයේ හසුරුවනකොට වාහනයට උරොත්තු දෙන්නේ නැතිවිදිහට ඔබ ජියල් මහරු කරල එහෙම ඇත්තං ඒකි යම්කිසීම ධාරිතාකම වෙනස් කළ මොනුහරි ඔබ යම්කිසි දෙයක් කළ හානියක් වුණා කියමු. ඊට පස්ස ඔයඇත්තං ඒ කඩන්න ගියාට වඩාකාලයක් යනම ඒක හදාගන්න. ඉතින් ඔබ වාහනේ හප්පගත්තම කියමෙකු ඉතින් හ්පගත් අතර පස්සක ටිින්කරින් කරන තැන්වරහම ඔඇත්. න්ට මාස ගනන් එහෙම දාලා තිබ්බන ඔය ඇත්තන්තිඉතිං ඒක කඩපු තරම් ඉක්මට නෙමෙයි හදා ගන්න සැහැන කාරයක් මහන්ස ගන්ධ වෙනවා ඒ වගේ පින්වොත්න අධිකාතතියහෙම ඇතිකර ගන්න ඕන්න සංසම කටයුතුක හරි සතුටින් මිහිරියාවෙන් ජීවතෙන්න්න ධර්මයස්සේ ජීවත්තයෙන මුළු ජීවිතීමම ප්‍රබෝධමත්ත කටයුතුකාරන පුලුවන්කම ලැබේවි එතකොටොය අධිකාර්තතිය නිසා ඇතිවනව චිත්තජ රෝගයහෙම ඇතිවෙන්න නැතිව ඒ වගින් වෙන හානහෙන් වැලකිලාාවවි සූස කටයුතුක. න්න පුළුවන් හානියක් කර ගත්තෝ ඉතින් කාලයක් යැනවයක යතාත්වයට ගන්න. ඊළඟට අහලතියෙන ප්‍රශ්නය තමයි තෙරුවන් සනය ස්මීන් වහන්සේ පංචවපාදා නස්කන්දයේ තුළ ඇති සංකාරි ඉස්කන්දිය තුළ චේතනාව සමගිත චෛසික පණහා ඇතුළත් කර සං්ඥාචයිසගේ හා වීත්නාචයිල්සක විංකර විංවිං ඉස්කාන්ද ලෙස දැක්වීමට හිීතව කුමදද ස්වාමීින් වහන්ස කියලාක්. සත්පුරුසේ කවුුණාවන්ත ගුණබර පින්වුවත්න. ඒකට ප්‍රධාන හිට විදිහත තියන්නේ ඒ ඇත්තන්ට හඳුනා ගැනීම ප්‍රබල කාරණාවක්. ඒවාගේම ඒ ඇත්තන්ගේ වීතනාවත් පබල කානාවක් ඒවාගේම බල සම්පාන්න කාරණාවක් තමයි චීතනාවසා අනකු සම්පය උතධර්ම. කෝම සංඥා වීතනා කියන් දෙක හැම හිතකම අනිවාර්යම ජීත්නවා හැබැයි අනෙකු චෛසික ධර්මවර චීතනාව යට ඇති අ සභචීත සාධාන චෛල්සික ටික ඇරෙන්න්න අනෙච් චෛතසික ධර්ම හැම හිතකම යෙ දෙෙන්න්නේ. ඒ හිත්වලට ගැලපෙන විදි තම ෙදන්නේ හබ چاබස් අබචත සාදාාන් චල්සික හते meතු න? හැම හිතකම යෙදන්න ඕන චීතනාවවයදෙන්න්න ඕන වීතනාාවේදෙන්න්න ඕන සංඥාව යෙදන්න ඕන මෙම මේ ධර්මතා හැමහිතකම යෙදෙන්න්නම ඕන. හැබැයි ඉතන්දි තවත් හතරකුත් තියෙනවන සභජිත සාධානවලදි. හැබැයි ඒව පවා ඇතුළත්වෙන්නේ චේත්නාවට යටින්. ඒකට හේතුව තමයි වේදනාවෙන් සුකදුක්කල් මේ උපේක්කා වේදනාවන් ගන්නේ. එතකොට ඒනිසා තමයි තන්හාපදවන්නේ සංඥාවයකට අධනිවාරයෙන් අවස්සායක නීලාදේ ප්‍රේ විදි යකද. ගැනීම ඕන වෙනවා එතුොට ඒ දෙක වෙනම තේරුම් ගන්නම අවස්සයි චරික පනස් දෙකම දැනගන්න පුළුවන්වෙන්න අභිධරමී දන්නයට වනාට සාමාන්‍යයෙන් ඔක්කොම දැන ගත්ත නැතත් මඟපල් ලබන ප්‍රමාණයට අවස්්‍ය වන. වීදනා සංඥා කොටස් දෙකී හැි තීරුම් ගන්න පුලුවන් අනිත් අයට පින්වවෙන එතකොට චේතනාව කියන හිතයි හිතේ චෛල්සික ධර්මයි ඒ ඒ කටවිතුවල යොතුවාන බලවත් ධර්මතාවයට එතකොට ඒ ධර්මතාවේ තේරුම්ගත්තත් ඇති ඒ ඇත්තන්ට ඇසමන්ස්කාරය විදිහට චූත්‍රකේ තියෙන විදර විදි තේරුම් ගත්තත් ඇති උදවියට දිත්ති විසුද්ධ ඇති කරගන්න එතකොට පරි සම්පා ධර්මබෝ දිහම ලබල බෝධි පාර්සක ධර්ම දියුණු කරගෙන යන්න පුළුවන් ඉසර හට නමුත් අභිධනම කමේට ම ආවාහම ක්සු දක්සේ ඔක්කෝම පැහැතුලෝොම දැනගන්න පුළුවන් චේත්නවසා ඇතිරි චයිසක පනා කළ ගත්තා ඔක්කොම ධර්මතාටික තියෙනවා. දර්මතා ඔක්කෝම දැනගෙන ගියත් එකයි ධර්මතා ඔක්කෝම මේ විදර එකිනක දනගන්නේ නැතුව ගිය යි වැඩෙන්නේ බෝධිපාසක ධර්ම නම් කෙලෙෙන් කෙරෙන්නේ කෙලෙස් ධර්ම නසා මාර්ගහිත ඇතිවෙලා කෙලෙසුන් නැසීම නම්. වෙන්නේ මාර්ගිහිතන් කෙලෙසුන් නසා ආර උත්තමය කුත්තමාවයක් වෙන එකනම් පිංවනය අවශ්‍ය කානාව අන්න ඒ ඒ කර ගැනීමයි හැව අිධර්මකමේ ඉදිරී තියනකොට ප්‍රඥාපාරමිතාය වැටල අද වගේ කාලෙක කිසිුදු වැදි මතයක් සරණයන් නැතුූබට නිවැඇති මාර්ගිස්රහට එන්න පුලුවන්කම ලැබෙනවා ඒ විදිහ ඒ කවුණ තේරුන්ගන්න. ඊළඟටව බහලතියෙන පස්නය තමයි, ගෞඩවනිය සාමින් වහන්සේ. මට පෙන්න පරිදි මගේ අවබෝධීයට අනුව. මෝඩ මිනිසුම් විසින් අනාගතයේදී ධර්මය නොදන්නාකමට ධර්මයට ගැරහීමට මෙම අවස්ථාව යොදාගත හැකිය. මේ වනවිට මෝඩ මිනිසුම් පිරිසක් විසින්පුතිවයේ තැටියක් බව කියමින් දඟලයි. පස්නේ එය නොවී. එක මෝඩයෙකු එසේ කියනවා මටම ඇසනි. බුදුරජාණන් වහන්සේ දීර්ශනා කලා අනම්, තව මොකර සැකකනවද යනුවෙන්. ඔවුම් භාගිවතුන් වහන්සේ මේ මනුස්්‍ය තලයේ දීවතලේ ආදිය ලෙස ප්‍රකාත කරන්නේ තැටියක් නිසා බවකීමට උත්සාහ දරයි. මොකුත් නොදන්නා අයවිසින් ධර්මියයට ගැරහීමට මේද අනාගතයේ. යොදා ගනි දැන්ටමත් මේසඳහා සමාජයේ වීඩියෝ එකකින් පෝස්තයකින් දැනුවත් කරනව නම් හොඳ එ නේද තෙරුවන් සෑණෑ සාමින් වහන්ස කියලා, කවුනාවන්ත ගුණබර සත්පුරුස්ස පින්වර්ත්නී සමාර උගතුන් ඉන්නවා. ධර්මකානාා හදියට වටහා ගන්න බැරියි. සමාර ප්‍රමාණිකෝ ඉන්නවා. ඒ අදාළ කානාව හොඳට කියවලා ඒක වතුර වගේ මෙ කියන්නත් පුළුවන් හැකියාවතිය නයි. හැබැපින්වර්නිේ ඒ ඇත්තන්ට දර්මකානාා ගලපල හරියට කියන්න අවබෝධඥානයේ නැතිකමතියෙනවා. පහුගේ දස එක සාමින්න් වහන්සේ නමකුත් අටවාාවේ කියවෙන්නේ පුතිවිය මේ විදියට කියලා ඇහරියට. මේ කෝම් පිට්ට වගේ ක් ඇඳලා ඊට පස්සේ වා තැටිය මෙහමයි, බූතැටිය මෙහෙමයි කිය එහම පෙන්නලා දිවලෝක මෙහමයි මහාමීරුව මෙහෙමයි කියලා ඒස්වාමින් වහස තේරුම් අරන්තියන වැදිකමේ කියලා තිබ්බා. අපිට පිලිතුරු ලබා දෙන වස්කාලය නිසා කාලේ නැතුවගිය සට පෙන්නල් පැදිකතුනකවගේ බොහොම් පුංචි කාඩ සීමාවක් තිබුණො මේ වස්කාලයේ නිසා පිළිතුර ලබා දෙන්න අප ඒ තරන් උන්නන් ද නැති ැත්තන් වෙලායින් පිතුර ලබාදනවා පින්ව ාගවතුන්හසදේ. නාරපු විස්්විය ලෝකධාතු කතාවේ, ඒවාගේ මිත්‍යයා මතවාදවලට අහුවෙන් එපා ඔය ඇත්තු තේරුන් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ දීශස්නා කරදී ආචාරයන් වහන්සේලා අටකතාව ලිහම සඳහන්කරලා තියෙන කොට. ඒවා ඒඒ අඇත ප්‍රකාශ කරන්න පුළන් වචනකරවලින් කියා්දි සම්පූණීම මේ පොළුව ඇවිල්ලා අර ගිං්ජජාතක එනවාවාගේ සම්පූර්ණයම රවුමට තියෙන එකක්. එතකොට ගිජජාතකේ එනවානේ දරුව යම්කාලෙක මුහුද වටවෙලා මහපොළොව පිරිමාඩඩු විදිහට රියසකක් වගේ පීන වෙලා වෙනකොට එතනින් මුඩට යන්න එපා කියලා කියනවාන්නේ අද. මේ අපේ ි ගිජුලිහිනි තාත්ත කියන්නේ. අර පරිපලවන්තම් පටවීන් යදාාතාත විජානහයකිනේ ගාථවිහ මරගන්නව ගිචාතකේ. එතකොට ඒවගේ පින්ගුවති මේ මහපොළොව රවු්. ඒ සඳහන්ය නවත්‍රිපිටකයි. ඒවගේම ජලයමිහෙම තියෙන විදිිය ජලේටතුුඩින් වාතය තියන විදිහ අනිකුත්ති සක්වලවල් තුනක් එකතුවන් තැන් ලෝකාන්තික නරකයන තැන විදිහ ඔක්කොම ඉතා පැහැදිලිව යනවා මෙතන මේ පොළොවල් තුනක් පුතිවි තුනක් එකතුවන් තැන් ලෝකාන්තික නරකය කලන මේ තියනක්වලවල් තුනක් එකතුවන් තැන එකොට ඉහට හිහට යකොට මේ හුඟක්යි වරදධ ගන තැනක් මේ ප්‍රමාණිකයක ක හි තන. දැනිම තියන ලොකුම දුරුවලකම ඒ අයි යොදුන් හතලිස් දෙදහසක් ගිහාම මතාවතින්ස ඊට පැස්තු හිතය එහම කියනගොට ඒකටි හිතාන මේ යොදුම් හතලිස් දෙදාහකින් හරියට එකක් ඉරකින් විතර තවතින්සේ තියනම ග්‍රථාවතින්ස දිගපල්ල ගැන කතා කරන්නේ තවතිංස කොච්චරක් යුදුන් ගානක් ිහිටිලා තියෙන කක්ද කියලා ඒක ප්‍රමාණය කියන්න ඇත්තු ඊට පස්ස ඒකින් ඊළගේකට යන්න තියෙන දුරපමාණය විතර කියන්නේ. අඩ මැද තියෙන භූමයේ පලල පමාන පමඒ 手からねたてサーじジェ郎を受けもなたらこったあ汗やき縄で කොට ඔහොෝ ොහොහොම නේවසඥා නාසංඥායතනයේ දක්වාහම යනකොට මේ අපින්න මේ පෘතිවියසා මේ වටාපින්වති කොච්චට අපපූරුවට ඒ කතාවී නධතා නිරවල්ල පැහැතිළුව තේරුම් ගන්න පුළුවන්දේවල් ඉතිං ඒ නොමගගේිය උදවිය විධ අදහන් සහමකි වවාට තිපිටකේතුළොහෝ අටවාටීකාවල ඔබට වෙනස්කාාන කාරණාවක් නෑ තියෙන විදිහයට පිළිපඳන්න පිින්ුවන ඒ ඒ විදිහට මොය ඇත්තු නිවාන්දොරවර්කන්තෑන්ට අපූරුවට සුන්දට ගමන් කරවාී යම්යක් ආච ිය මතවාද හම්බවෙනකොට අපේට කළයුතු දේවා මොනවද කියලා ඒ පොත්පත්වලම සඳහන් වෙනවා. අපි ඒ විදියට කටයුතු කරගන්න ඕන බොදු මතයට ඇවිත් කටයුතු කරන්න බොහොම සුන්දර්කමයක් අපිළඟ තියෙනවා එතකොට කවරුහරිකෙනෙක් මහ පොලව තැටියක් කියල කියනවනම් ඒක අත්තර මීවන පලානේ වාහරක හිමි වගේ කුමාන්තනවල වෙන අපූරු දේවල් වගේ පින්වත්නේ ඇත විවිධාකාර එක එකනගේ පුද්ගලික මතවාද වෙනවා. ඔය වගේ අවුල්ු චාලා ගොඩාක් සමාජකත කරලා බුදු දහම අච්චාරුවක් කරන්න ඒ හදන්නේ මේ අච්චාරුවක් එන්න ඒ එම අචාරුවක්ෙන් ඒවා අකුඩ අනුකුඩාවිදයට බිහිවෙලලා ඒය ජීවත් ඉන්නකම් විකාරදේවල් කියවල. මැල්ල ගියාට පස් ඒව කාලානරූපපු අභාවේතියනද. වල්විතරයි ඒවටඔ බහවෙන්න එපා මේ පොළොව රහ් මක් කියලා නැත්තං. මේ පොළොව තැටියක් නෙමයි කියලා ධර්ම හිතා පැහැදිලිවම සඳහන් වෙනවා. ගිජ ජාතකේ ඔය ඇත්තු පරිපිලවන්තං පටවන් යදාාතාත විජානහි, සාගරයන පරික් ඉත්තාන් චක්කංව පරි මණ්ඩලා. සාග්‍රේන පරික්කිිත්තන් චක්කංව පරි මණ්ඩලං. තතෝ තාත නිවත් අස්සූ මාසු එත්තූ පරන් ගමී කියන ඒ ඔය ඇත්තු අරගෙනම් බලන්න එහෙම දකින්න පුළුවන්කම තියෙන ගුවන්යාානයක ගිය ොත් තමයි. ඉතින් ගුවන්යානයකට යන්න බැරිිය කාලේ අපූරුවට දැක්කඩන් සාග්‍රේන පරිකිිත්තන් චක්කංව පරි මණ්ඩලං කියන එක අහසන්ගේ උතුම තමයික දැකල අපූරුවට මිවිස්ත කතාව දේශනා කළේ පිුවත්නී ධර්මය දන්නවා කියලා සමාජය තුළ පිණීණ උත්සහ කරන කට්ටිය කරන විකෘති කතා හු වෙවට අහු ඇතුව ඔබ ප්‍රාමාණික දැනුම ඇත්තෙක් බවට පත්වෙන්න එහි විතදක්නය මග පල්ලා බියෙක්ව සසරින් එගුට වෙන්න ඊළඟට අආලතියෙන ප්‍රස්නේ තමයි අවසරය පින්වත් සාමින් වහන්සේ. සතර ඉද්දිිපාද වැඩිය හැකි ක්‍රම මොනවාද. ඒවා නිවන උදෙසා වැඩින්නේ අධ්‍යාපනය සඳහා වනත් ඒවා උද වෙනවාද. ලෞකික අනෙක් දේවාල් සඳහත් උපකාදී වෙනවාද. වෙනම භාවනා හෝ මනසිකාරතියෙනවාද. විස්තර ඇතිව තේරුම් කළ දෙනවාද තෙරුවන්සාහනය කල්්‍යාන මිත්‍යයන් වහන්සේ. සත්පුරල්ස පිංවන සතර ඉද්දිපාද. චන්ද විරිය චිත්ත විමන්සා. චන්ද කියන්නේ යම්කිසි දේකට ඇති කැමැත්ත. චිත්ත ඉද්ධිපාදේක කියන්නේ අරමුණ කෙරේ බොහෝ වෙට නැමුණු හිත. විරිය ඉද්ධිපාදය කෙළ කියන්නේ අරමුණ සඳහකරන පීරිය. විමංස ඉදධ්‍යිපාදය කියන්නේ විමර්සන කන නුවන නැත්තං සතරාපායේ භයානයක්කම ඒවාගේීම සංසාරී භයානයක්කම මේක විශාලත්තේ ඒවගේ මිරදී ආනිසංසි ස්කන්ද ධාතුවායත්න මේවගේ ගාම්පීරත්තේ මෙම දැනගන්න පුළුවන් නුවන තමයි විමංසා කෙල කියන්නේ. මේවා නිවන උදෙසාමද වැඩේන්නේ නෑපින්ව අනනිත්ව උදෙසාහත් වඩන්න පුළුවන්. අධ්‍යාපනය සඳහනාත් ඒව උදව වෙනවද. අනිභාරයෙන් උදව වෙනවා. විසේසයම ධ්‍යනභාවනා කරන මේ සස්සුනයෙන් එපිට කට්ටිය වුණත් විදර්ශනාවටයොම් වෙේච නැති කට්ටිය ළඟත් මේ සතර හිතිපාද ධර්ම තියෙනවා. වෙනම භාවනා හෝ මනසිකාර තියෙනවාද. ලෞකි කානෙක් දේවය සඳහා උපකාරවරන් ඕප පින්වි ලෞකික දේවල්ට උපකාරක ගන්න පුුව. වෙනම් භාවනවඔහෝ මංසකා තියනවද මේ හතර වඩන්නේ ඇ තමන්ගේ චෛතරයට ගැලිපෙන භාවන අරමුණත්යක ඉ්‍රරහට එනකොට අපපුූරුවට මෙව වැඩන පටන්ගන්නවා. යම්කිසි අරමුණකට ඇති කැමැත්ත චන්ද ඉද්ධිපාද, චිත්ත ඉද්දිපාද, අමුණකිරී බොහෝකොට නැමුණු හිත, විඩිය ඉද්ධිපාදී අරමුණට සඳහාකන වීදය විමංසා ඉද්දිිපාද ඒ සඳාකන නුවන මෙන මේ කවුණු තමයි. සතර ඉද්්‍යපාදත්යක තියන්නේ. ඊළඟට අහලතියන පස්නේ තෙරුවන් සෑනය ස්මීන් වහන්සේ පින්කම කවසානයේ මියාත්නභාවයේදීම නිවන් දකිින් හැකිවීවායි පාර්තනා කර එසේ නො නොහැකි වුවහොත් මෛතේ බුද්ධ සාසනයේදීවත් නිවන් දැකීමට හැකිවේවය සිටීම වැදිද ස්වාමීන් වහන්ස කියලා. පින්වත්නී පින්කම අවසානයේ මීභාාවයේදී නිවන දකින්න හැකිවේවායි පාර්ථනා කිරීම අනිවාරයෙන් කළ යුත්තුම දෙයක්. එසේ නොයැකි හුවහොත්, ඒක අනුබ පාර්ථනා කළ හමනිවල් ලැබෙනවා කළ හිත්නවන ඔබ මෝඩ පුදගලෙ. ඔය ඇත්තව සතර සතිපට්ඨානයේ වඩලා කටයුතු කරලා මඟපාල් ලබාන උත්සාහවාන්තව වුණොත් අන්න නුවන ඇත්තේ. පාර්ථනා කළ හම ඔබට විපාකධරමය ලැබෙනවාර පුුණ්‍ය කරමයේ තය අනුව. හැබැයි ඒක ලැබෙන විපාකේ බුද්චිවිඳින්නනම් ඔබ ක්‍රමය අනුග අනුව කටයුතු කරලා ඉස්සරහට එන්න ඕන. එකකු ලැබුණ විපාකේ ඔයඇත්තන්ගේ මාර්ග චිත්තවීතයේ පළමු ජවන්සිත්වලට අන්තිම ජවන් සිත්වලට හම්ඹවේවි, ඒ විතරක් නෙේ තව බොහෝපතිඵල් ලබාදේවි, හැබැයි පිින්වනි නිවන් දකින්නනං ඔය ඇත්තු පාර්ථනා විතරක් නෙමේ ක්‍රියාත්මකවීමත් කළ යුත්තුම වෙනවා. යම්හයකින් ඔබ පාර්තනාත් කලත් සතර සතිපර්්ඨානසය කටයුතු කළ කියාත්මකත් වෙලා ආර්යස්ායක මාර්ග්‍යෝසේ ගියගමනි ප්‍රතිඵලයක් නොලැබූත් මයිතයේ බුදධ ශාසනයේ දීවත් නිවන් දැකීමට හැකිවේද කියල ඇහුවොත් පින්වන මයිති බුද් ශාසනයට තවු චරකාල් යනවාදමී මේ බද්ධකල්පයේදී අනාගතයන් පහලවන මයි බුදුජාන් වහන්සික ශසනී වෙන්ුවෙන් මිනිස්සුන්ගේයා සෞදු දහයදක්කාඩවු ලාහපව අසංක දක්කවට හප සුදා දක්ක අඩු වෙලායන කාල ෙදමන කට ඔය. න් ඉන්න පුුවන්ගේයට මනුස්සලෝකව. මේ සංසාරය හැටියට ඔය තෝ අනාගතමයිතයේ බුදුසසන්න මේ පාර්තනා කළ යුත්ති මෙත දිි බැරුව ගියොත් ඊ නඟ බව හරි මඟපල් ලැබෙන විදියට දැන්ක් දැඩි අධිස්ථානය මං මඟපල් ලබනවාකෙන අධිස්ථානය කටයුතු කරගන්න. ඊළඟට ආලතියන ප්‍රශනේ තමයි, අවසරය පින්වස් සාමින් වහන්සේ, ආනන්තරිය පාපකරම දෙකක් සිදු කළ පුද්ගලයාට, විඳින්නවන දුප්පමානී දෙගුණ වෙනවාද. එසේම මස්කෑමෙන් පවක් සිද්ධ නොවන්නේ නම්. නොක්කළ යුතු වෙළඳාවලට මස්වලදාම ඇතුළත්කර ඇත්තේ ඇයි. ඒ පවක්සිද්ධ වන්නේ කසේ ද කවුුණාවෙන් පැහැදිලි කර දෙනු මැනවි. සත්පුරස පිංවත්න ආනන්තරේ පාපකාරම දෙකක් කර ගත්ත පුද්ගලයට ඒ දෙකින් එකකට තමයි. ඊළඟ බවයේ ඒන ආනන්තරී කැන අනතුර භව අනිවාරයෙන් විපාක දෙනවක් කියෙන එකනේ. ඊළඟ භවේ අනිවාරයෙන්ම ප්‍රතිසන්ධය ලබාදමි විපාක දෙන්නේ අඩ දෙකින් එකකින්. එතකොට යම්කිසි පුද්ගලේක් ආනන්තවාදය පාපකර්ම පහම කරගත්තොත්. එතකොටට ඒ පහෙක් අනිත්වට කලින් ඒකෙනට ඊළඟ භවයේ පතිසන්දිය ලබාදන සංගබේදයකරපු ආනන්තර පාපකරම මේ පහෙම බල සම්පන්නේයක සංගබීදේ. ඉතිරි ආනන්තර පාපකරම හතරේ. හත්තනි ජවනයේ විපාක අහෝස් වෙලා යනවා. ඒ හින්දක් කුසලා කුසර කර්මවිපාකයේ ගැන දන්නා සංගධාත්නය සමඟ සංඝයා බේදයට පැමිණ සුළ දේවල්බත් කරන්නට සත්තිමත් වෙනවානේ ඇපිංුවත්න ආනන්තර් පාපකර්මවලින් සංගබේදී ඇරෙන්න්න අනිත් හතර කලානම්. ඒවායේ මුලින්ම විපාක දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ලියසරවීමේ කරමේ. සංගබේදා අනන්තර පාපකරමය. බුදුරජාණන් වහන්සේගේ ලේසලවීම කියන. ඔය දෙකම කරන්න ඇතුයි ඉතිරිපාපකර්මතුන කලාන ඒවායින් ඊළඟ භවී පතිසන්දය ලබා දෙන්නේ රහතන් වහන්සේ ගහතනය කිරීමේ අවමේ ආනන්තර පාපකර්මය. එතකොට රහතන් වහන්සේ ගාතනය කිරීම කරන්න නැතුව මවමැරීම මැරීමදේක කලාන ඒකේ පියාතිසීම සීලවන්තනං අම්ම දුස්සීලන ඊළඟ ප්‍රතිසන්දිය ලබාදයන පිීත්තුූ ගාතය කරමයෙන්. එතකොට අම්ම අතිසම සීලවන්තනම්, පියාදුස් සීලනං මාතෘගාත කර්මේ තමයි මුල්වෙන්නේ. අම්ම තාත්තා දෙන්නම දු සීලනම්, ප්‍රතිසන්ධි විපාකය වෙන්නේ අම්ම ගාතනය කිරීමේ ආනන්තර පාප කරමේ මවුපියන් දෙන්නම් අතිසීම සිල්ලුවත් නම් පතිසන්ධි විපාග කරමේ වෙන්නේ, මාතෘගාතක කරමේ ඒක වෙන්න හේතුෝ තමයි මවපියෝ දෙන්නගෙන් වැඩියම ගුණ වැඩි අම්මගේ හින්ද මෑණියන් වහන්සගේ හින්දා. මේ විදිහට පිංවත්න ආනන්තරය පාපකාරමොලි විපාක දෙන ස්වභාවේ තීරුන් ගන්නට ඕන ඔබ අහල තියෙන්නේ. ආනන්තර්රය පාපකරම දෙකක් සිදු කළ පුද්ගලයාට මිඳින්නවන දුක්පමාණයේ දෙගුණ වෙනවාද. දිගුණ වෙනවාද කෙලැඇහුවෝත්, ඒ ඒ පාපකාරමවල හැටියට පළවැන ජවනයට දීල්ම අන්තිම ජවනයට විාකමලෝට ීළංඟ භවයට ලබෙනවා මැද ජවන්සිත්වලට අර දෙකෙම කරම සසර ඉන්නකං හබ වෙනවා. හැබැයි ආනන්තරය භවට පත්තවෙන්නේ එක අනතුරු භවයේ පතිසන්දි අනිවාරයම ලබාදීම අරාණු පිළිවේට තමයි සංගභේදය ලියසලවීම රහතන් වහන්සේ ඝතනය කිරීම. මවපියන්ගේ සීලාදී ගුණධර්මවල හැටියට ඔවුම ගාතනය කිරීම විපාකි ඉස්සරවම් කියන ඔන්නඒ කවුණුවනුව තමයි ඊනඟ ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. එතකොට මස්කෑමීෙන් පවක් සිද්ධ නොවන්නේ නම්. නොකළ යුතු වෙළදාංගොලට මස්මාන්ස ඇතුළත් කර ඇත්තේ ඇයි ඇයි පින්ව ඇති මස්මාන්සේ වෙළදාන් කරන්න කොට කොුණ තරන් සත්තු මරන්න සිද්ධ වෙනවාද. එතොට ප්‍රාණගාතයේ සිද්ධන්න පාණගාතයේ සිද්ධ කරනවා මස්මාි වෙළදාන් කරන්න වෙනකොට. එතකොට ඒවඋදවි අඩවා. මානයට පත් එමින් සසරි ගුඩා දුක්විනිින සිද්ධ වනහිද තමයි මස්මාලි වෙළදාම නොකළ යුතුී කළ කියන්නේ. එතකොට ඔබහනවා නොකළ යුතුි වෙළඳාංවලට මස්මාස වෙළදාම ඇතුලත්කර ඇත්තේ ඇයි. එයිම් පවක් සිද්ධ වන්නේ කෙසේද. පින්වත්න මස්කෑමෙන් පවක් සිද්ධ නොවන්නේ නම්, විළඳාංවලට ඒක ඇතුලත් කරලා තියන්නේෙ ඇයි කියලා අහද්දි විළඳාංගලට ඒ ඇතුලත් කරලා තියෙන්නේ සත්තු මරණ හින්දා. හැබේ පින්වුවත්නී මස්මාන්ස අනුභවකදාාද්දිී ඒත්ති මරල තියෙන සත්්‍යයගේ මස්මාන්ස තමන්ගන්නා මිසා තමම් ම මරන් සතා මරන්න නැහැ. මෙතන මරන්න සිද්ධ වෙන මස්ස කුණාන්න. එතකොට මර්ලතියෙන සත්වයගේ මස්මාන්ස තවත්ගෙනති විකිනීම කලා නං තන්දදි ප්‍රාණගාතය එහෙම වෙන්නේ නැහැ මේ ප්‍රාණඝාත කර්මය මකදයා කරපු නැති හින්දා. හැබැයි කැපමාන්සයක් කරගෙන ඒ කෙනම් මුදරලට අරගෙන තමන් කැපමාන්සේ අනුභව කරලා තවත්ගෙනති කොටසත් විකුල්ල තින්දී කතාව මේකට අදාල නැහැ. කද සත්තු මල්ල නැති හින්ද. ඉතින්දී නුවනැති උදවයට පිින්වත්නී කැපමාන්සේ කලා කියන්නේ ඒක සත්ත ඝාතන චේතනාවක් නැතුව ලැබුණු මාන්සයක්. ඒ උදව්‍ය පානු භවේ පානසංියයේ වදක චිත්ත පක්කමෝ තියෙන ජීවිත නාසුව අංගාපංච වදස්ස මේ කියන අංගපා සම්පූර්ණ උන් නැති ආහාරයක්තමයි අනුභව කරන්නේ. ඔය ඇත්තෝ අපි කියමකු මස්මාස අනු බව නොකරම ඉන්නව කියලා ඔබට ඒක කරන්න බෑමේ ජීවිතේ. එක හේතුව තමයි ඔය ඇත්තු කන මෙ කෑමවල කොහෙං හරි මස්මාන්ස එකතුයෙන අඩුමතර මේ බෝංචිවල ඉදව පණුවක්්‍ය මාන්සහරි ඒ හොද්දට එකතුවෙල්ලා ඒ පනුව දකින්නතුව කාලාහැ නැත්තං ඒකගේ භාචනීතියදී පනුවගේ මස්ටිකයේ හොද්ද ඔය ඇතු ගිලල හරි අනිවාරීම ඔබට මස්මාන් ශරීදගත වෙනවා ඔබ එහෙම මේ ආහාරවලින් එලවොලි විතරක් ගැනීමෙන් පිරිසරීම බලාපොරොතු වෙනවාන කවුනා කරල යන්න කඩේයට ජාපාලට දෙකතුනනා කරංගිලින ඔක්කම සුද්වෙලා යාාව. ඊළඟට ආලතියන පස්නේ තමයි තෙරුවන් සාණය පින්වත් ස්වාමීන් වහන්සේ. කුරින්දි විහාරයේ ඇත්ලු බොහෝමියයක් උතුරනැගැෙනහිට විහාරස්ථාන මේ වන විට දැඩි අන්තුරකට මෝනපාලා තිබෙනවා. දැන් රටී තිබෙන ආර්ථිකසා දේශපාලනික තත්ත්වය මත එම විහාරස්ථානවල ස්වාමීින් වහන්සේලා ඒවා පවත්වාගෙන යන්නේ බොහෝමයක් දුස්කරතා මැදැයි. නමුත් දකුණේ ඇති බොහෝම සිද්ධස්ථාන වලට එම තත්තේ එච්චයටම තදින් බලපාලා නැහැ. බොහෝමයක් දායකදායිකාවන් උතුරු නැගෙනහිර විහාරස්ථානවලට වේදම් කිරීමට පෙළඹෙන ගති හරිම අඩු. උතුරු නැගෙනහිර විහාරස්ථාන රැකුණොත් තමයි දකුණේ අයට වුුණා නිදහසේ බන්භාව නාවකරගෙන ඉන්න පුළුවන් වෙන්නේ. මකද උතුරු ැගෙනෙහිර විහාරස්ථාන රැකෙනවා කිය කියන්නේ රටේ ඒකීයභාවේ රැකෙන එක. දකුණේ විහාරස්ථාන වලසිටන ස්වාමින් වහන්සේල්ලා විසින්. තමන්ගේ දායක දායිකාවන්ට ඒ බවපෙන් වාදී උතුරු නැගෙනහිද විහාරස්ථාන කරාද යොමු කොලොත්. ඒ ශස්සනයේ රැකීමට ඉතා විශාලි පිටුවහලක් වෙනවා නේද. සාමින් වහන්ස ඔබහන්සේට නිදුක්නිරෝගිල් සුව ලැබේවා කියලා ඕපිංවත්න අනිවාරයම. ඔබ උත්තුරු නැගෙන හිර තියෙන වෙහෙර විහාරස්ථානවල ස්වාමින්වාසර මොුණගැහැ වට යන් ඒව ඇැකබලාගන්න ඒවා රක්ෂ කරගන්න. මේ වස්සාන කාලයේ උද් මේ ගෙවිලා අවසංවෙන්න ලංවෙලා තියෙන්නේ. අපිට අතරීම් පතර ආරංච වනා කුරන්දි විහාරස්ථානය වගේ ඓතිහාසක පූජනය පින්බිම්වලට නැවත ගැටලු මතු වෙලා කියලා. අපි අතිසයින්ම්ම කාර්ය බහුල කාලසීමාවක් මේ වස්සාන කාලෙ ගෙව්වා. විහාරස්ථානවල අපේ වැඩිහිට ස්මින් හසර පනස්නමකට විතර පඩි සම්පා ධර්මයෙම කියෙලදමින් හරිම සුන්දර කාල පරිච්චේදයක් නිමා කළ. සමයාලාර දවසකට පැත් දෙකතුනක් අ අපට සැටපෙන්වා තැඹවන්න. ඒ වගේ විහෙසකට කාලයක් වුණාට සුන්දර කාලයක් ඒ කාලෙ අවසාන වෙනකොට අපේ කුරුන්දි විහාරස්ථානය වගේ විහාරස්ථාන වට බොහෝ තාජන පීඩා නැවත මතු වෙලා ඔය ඇත්තෝ නිහට වින්න පා ඔබේ ඉතිරිපත් වෙන්න. ඇත්තුව යිතිහාසය කුරන්දි විහාරේවාගේ පූජනීය පින්පිම්වලට යන්න. ඒවා ආරක්සාකර ගන්න මහා සංගරාත්නයට සහයෝකයේ ලබා දෙන්න ඔය පින්වතුම් ඒවා රැකුණොත් ඔබත් ඇැන බව කල්පනා කරගන්න. ඒවා දුරු වලොවුනොත් ඊට පස්සේ මයින් විහාරස්ථාන බවට්ට පත්තයෙන්නේ ඊට පස්සෙ තියෙන විහාරස්ථාන. අරවා තනිකදම මිත්‍යදුෘෂ්ටිකු රජකන ස්ථාන වෙනවා. මයින් ්‍යහාරස්ථාන ප්‍රමාණය, ිි මේ පැත්තර ලංවෙන දෙන්න එපා ටිකික එහට යන්නාරන්න ඔය ඇතන්ට සුදුසූ සුදුසූ ප්‍රදේශ බවට ඒවා පත්කරගන්න කල්යානමිත සේවනය ලබා දෙන්න ඒ සංගධාත්නය රැක බලාගත්තොත් මයිං විහාරස්ථානයේ යැන මිත්‍යා දුෂ්ටිකයින් එක් අපි මායිංවන විහාරස්ථාන ටිකක් ඇතින්මතියේවි ඒවා ලංවන තරමටම මිත්‍යා දුෘස්තිිකයින්ගේ බලපාක්‍රමේ ටික ික ලං වෙලා ඔබේ බෙල්ල කැපි යනතැන්ට නැත්තන් ඔය ඇත්තන්ගේ ෙල්ලෙට තුොන්ඩු වැටන තැන්ට පත්වෙනවා එනිසා ඔබ දැක කතියුද්ධේ රැක් ගන්න අහිතිහාසය කුරන්දි විහාරස්ථානය සහ ඒ නැගෙනහිර උතුරු පලාතලතියෙන විහෙර විහාරස්ථාන ඔබේ ජීවිත කාලේ ආරක්ෂාකරගන්න ඔබට ඒක් මහඟු පින්කමක් වෙනවා. ඊළඟට අහලතියන ප්‍රනය තමයි තෙරුවන්සානය සාමින් වහන්සේ. පි කුසලේ පිළිබඳ පැහැදිලි කිරීම කර්දන් ලෙස ඉල්ලාසටිමි කියලා. සත්පුරස පින්ංවර්නයේ නිවන්දකින්නට යන ගමනේදී භාගිවතුන් වහන්සේ සූත දේශනා වලදී. පං්ඥ කියන වචනයෙන් දේශ්නා කරපු තැනුත්. කුසලකින වච්චනයෙන් දේශ්නා කරපු යැනු ත්‍රාසියක් තියනවා. එතතින්දි බුදුරජාණන් වහන්සේ කෙසේ හෝ කල්නයවා ඉක්මන්ටම මඟපල් ලබා සසරින් ඉගුඩු වන ගමනම තමයි වර්ණනා කලේ. ඒ ගමනට යන්න ඔයඇත්තන්ට බදධ. පාසක ධර්මති සත දීශනා කල්ලයි බෝතිි පාසක ධර්මති සතට වැඩිවාසයෙන් භාගිවතුන් වහන්සේ. කුසල් කියන වචනය සම්මුති දේශනාාවදි දේශනා කල්ල තියෙනවා හැබැ පින්වර්ත්න පු්ඥ කියීන වචනයෙන් සඳහන් වන තැන්වලද බුදුරජාණන් වහන්සේ කුසල් කියීන වචචනය දේශනා කල්ලා තියෙනවා එතකොට මේ භෝති පාසක ධර්මවර්තත් පං්ඥ කියීන වචනේ දේශනා කල්ලා තියෙනවා කොහොම වනත් මඟපල් ලබන්නට යනගමනයේදී අවස්්‍ය කරන බෝධි පාස්සක ධර්මතිය සත ඒත්න මාර්ග හිතක්සා ඒ තිහයුත්තුක විපාක ධරම තිහේතුක ප්‍රටඵල ධර්ම ලැබෙන්න පින්වර්ත්නේ එවැනි වූ තක් වැනි වැඩපිළිවලයක් එවැ පාරමිතා ක්‍රංවේදයක් ඕන වෙනවා. හැබැයි බෝධි පාසිට ධර්මාදයේ වැඩුණු චිත සන්තතියකින් තමයි කෙලෙසුන් නැසීම සිද්ධ වෙන්නේ. එතකොට අර සංසාරයේ ගසාගෙන යන සංසාර පැවැත්ම සිද්ධ වන අවිද්‍යාව මුළුකඩගත් සංකාර වැඩපිළිවල වෙනුවට ප්‍රඥාව මුළුකරගත් සංකාර වැඩ පිළිවලේ දී. පින් අවස්්‍ය වෙනවා විවිධාකාර දන්දී මාදී පුුණන කරම. හැබයි ඒවත් අහෝස වෙලායන අප පින්වර්න ඔබ රහත්ත පේනුවම් පෑවට පස්සේ. ධනාදී පුන්න කරමල විපාකවලින් තිහේතුක පතිසන්දිි ලබා දුන්නත් ඒවත් අහෝස් වෙලා යනවා. ඔබ රහතන් වහන්සේ නමක් ෝ තෙරණින් වහන්සේ නමක්ව පිනුවම් පාන මොහොතේද. නමුත් පින්වුවත්න ඔය ඇත්තන්ට අර බෝජිපාන්සික ධර්ම වර්ධනය කර ගැනීම. විදර්ශනා ඥානයේ දියුණු කර ගැනීම, නම හා විදර්ශනාඥාන් දියුණු කරගෙන මාර්ගෙහිත් ඇතිකර ගැනීම. කෙනෙක්ට එ ව කෙනෙක්ට සංසාරයේ තුළ ඉන්නකං ලැබෙන උපරිම මාර්ගපම මාර්ග සිත්පමාණයේ හතරය පරිසිත්පමානය හතරයි ඒවා ලැබින් උපකාඩිවෙන්නේ භෝති පාස්සක ධර්මතිී සත වැට්නකම. වැඩිවසයම් සූත ධර්ම දීස්නාව ලදී අපිට හම්බවෙන්නේ අන්න ඒ නිසයි. බෝධි පාසික ධර්මති සතට කුසා කියන වචනය වැඩි වසේනොත්. අනිකෝත් බුද්ධකාරක ධර්මවලට පින් කියනවචනයේ වැඩි වසේනොත්. එවුනාට ඔයි දෙකෙම එකම කානාව තම අිතර්මේී සිත්කමේ තියෙන්නේ තියන දේ තියෙන විදිහට විස්තර කළ ගැනීම තමයි ක යුත්ත අපේකට අමුතු වචන වෙනස්ර හොඳ නෑ. ෙන් තියන්දේ ඒ විදිහට ගන්න මොකද සංසාර කතාාවේද අවබෝධ කරගන්න තියෙන දේ වල්ලදි. ඒ ඒ විදිහට ඕන හින්දා යබදුරජාණන්සේීමද ස්නා කලා තියෙන්නේ හුසා කියන වචනයෙන් තියනදේ ඒ විදිහට මොය ඇත්තෝ දැනගෙන කටයුතු කරන්න ඒ වචනයේන්ද ස්නාකලයක එහෙම දැගන්න ඕන හින්ද. අිතර මේ දී දෙක මෙක්කට අරගෙන මේ විදිහ තැනගන්න සියරිම පරමාර්ත කතා ඔක්කොම සසුදක්ෂේ කිය රදින හින්ද ඔය ඇත්තන්න නොවරතවා මඟ පල්ලබන්න පුළුවන් තියෙන ක්‍රම වෙනස් කරන්න පා. ඊළඟට අහලතියනය වචනයේ තමයි සාමින් වහන්ස තෙරුවන් සාණයි. රැජිනක් වෙලා උපත ලැබූ ඇය. පෙර කුසා නිසා සැපවත් ජීවිතයක් ගත කරා. ඒත් මිත්‍යාදුෘෂ්ටිකයක වීම නිසා කෙසේ නම් බවගමන තීරණයවෙයිද. පහදාරන සාමීින් වහන්සේ පින්හත්නි මීම ඇස්සංගත් ඉන්න රැචින. ඔය ඉන්න දසකම්කරුුවහෙම දින හතලයක් වගේ කාලයක් දජීවත්තන. හැබැ මේ විතකාට ඊට වඩ දි ඩිපුර ඉන්නා ඇතින් එකමණ්ඩයම අඩුදින කාලයක් ඉන්න වැරිදින කාලයක් ඉන්න රැජනකු තින්න රජිනට කන්න පොන්න ඔක්කොම ගෙන තින පැටව ගහන. මේ රජනටා ම මැස්සන් මී මැසි වදේ පදිනම්. ඉතින් රැජිනල්ල තවන තැනන් තැන්වොද ඉන්න. ඒ අයට සැරකිීමම කොච්චනහම්බෙනවාද. ඇැතින් පෙරපින තමයියේ. පින්වුවත්න මේ රජෙන් දංහබයි අරරජයෙන්ට වඩ පෙරපින් ගොඩක් වැඩි කෙනෙක්. එනිසා හිරුුණනොබසින අධිරාජයක රාජිනයක් බවට පත්තෙන්න්න ඇයට පුළුවන්කම ලැබුණ. ඇයටක් බොහෝ පින් තිබුණ. ඉතින් ඇයට වදයාල් මේ චක්කවති රජවරු කොච්චර පින් කලති නද. ඒ යට සතර හා දිවීම පාලනය කරන්න පුළුවන්. මෑයට ඔක්කෝම සියලම ටවලා ක්‍රමණයකානේ බැඩුව ගාන ඉක්තර ප්‍රමාණයක් විතරයි ලෝකි. නමුත් චක්වවාතරතුමාට මුදු නටවල සියල්ලම යටත් කරගෙන කටයුතු කරන පුළුවන්කම ලැබෙන සක්විරට ඊට වඩා බලවත්වෙනවා. නමුත් පින්වෙන සක්විත රචුණත්. මෙන්න මේ වගේ රාජිනයක් විදියට හිටියත්. ඒගේ මි්‍යා දෘස්තිය සසා මානාසන්න වෙලාවේදී හිත නරක්වන ස්වභාව අනුව තමයි ඊළඟපති සන්ධිය කොහොමට කියලා තීරණය වෙන්නේ. ඒ ඒ අඇයගේ කරම කතාවනු ඇසිත වෙන්නේ රාජනය අපූරුවට බැල්්ලියක් ක ල වුණත් උපදින්න පුළුවන් උබබර රාජිනයට වඩ බ්‍රහ්මයක් විහටඉල්ලත් ඔය පූරුවට උපත්ති ලැබවන්තිමට ඊරයක් විදිහට සංසාර කතාවේදී අදින් අද ඒ කෙන ඉන්න දෙවිකෙනෙද බ්‍රහ්මේද රජෙක්ත විදිහට කියන කතාවන මේ වැදගත්දි. චිත සන්තතිය තිබන කුසල් අකුසල්ද තියනදී වරදවා දැක්කාද මිත්‍ය අදුස්තියෙන් තිය දේ නිවැෑදිව දැක්කාද සම්යාධුස්තියෙන් නිවදිව දැක්කානම් ඒ චිත සන්තතිය හැඩගැනේ කුසල් වලින්න්න ලැබෙන කුසල විපාක කකුසල් වලින්න්න ලැබෙන්නේ අකුසල විපාක රාචිනියකට උනත් පින්වත්නි අකුසල්නම් අකුසල් විපාක දෙන්නම ඕන හැබෑ කුසල් න කුසල විපාක දෙන්නම ඕන වෙනත් මිත්‍ය අමතවාදයක් දැඩුවත් ඒ අයට වඋනත් ඥාන සම්පයුත්ත තිහේතුව කුසාසිත්තු වනත් ඇති වෙනවා. එතකොට මානීම්මත් ඉහළම තැනකුණත් උපත් වෙල බන්න පුළුවන්.. සත්පුරුස පින්වර්නී ඊළඟට හලතියෙන පස්්නේ. අවසරයි අපේ හා මුදරුවණේ. මේ දිනවල ස්වාමීින් වහන්සේලා කීප නමක් විහාරස්ථානවල විදුලිපිල වැඩිකිරීම සම්බන්ධයෙන් කතාකරන බව ඇසේ. නමුත් මේ සම්බන්ධයෙන් අපගේ අදහසනම්. පින්සලකා විහාරස්ථාන ආලෝකමත් කිරීම උපාසක පිරිසගේ හා බුදුදහම ආරක්ෂාකරන රජයක වගකීම බවයි. මේ පිළිබඳව ඔබහන්සේගේ අදහස දැනගැනීමට කැමැඇත්තෙමි බුදු සරණයි කියලා. සත්පුරස පින්වර්ත්නී. රජය පැවරවානම් අපිට. මෙචරක් ගවන්න ඕන කියලා එක දායක පින්වතුන්නේ එකතු වෙලා කරනව ඇරෙන්න්න ඒවා දෙන්නනය කර තමන් විහි අදත්තාදාාන්සිලිපදදියට වැටෙන් න්නෑ නෑ මුකද පරාජිකා වෙන්න මේ මුිල මුදලක් වෙනුවේ. තියනදී නොදුන් දේවා ගන්න බෑ මහා සංගරාත්නයට නිකම් පාරාජිකා වෙන්න නැතුව ඒ රජීෙන් පවල්ල තියන දී එකආත්මය කරවන එක තමයි කරන්න ඕන තමන් පාරාජකා වන්න ඕෑ. පනවල තියන ඒ මුදල ගෙවන්න ඒක ගෙවන්න අමාරයිය හුගේ ක්ස්වාමින් වහන්සේලාට සහ හුඟක් විහර විහාරස්ථානවදායකයට ඉතින් තව මාස කීපයක් මේ අවුද්ද දෙකක් බලාගෙන ඉන්න නීමිත දවසාහම් කතරේ මේයඒලවල දාලා සුදුසු අයාරගෙන තමන්ට ඕන දී කරගන්න. ඒ අරෙන්න්න පාලාාජිකා වෙනගේ තැංගලට වැටන්න එපා එතකං කාලයා මේයක දුක්රදර මිඳිමින් කටයුතු කරන්න ඒ අයමනිති මේ අය ගෙන්න්න වත්තේ. ගෙන්න්න ගෙන දැංගිතින් මේ අයි විසින් එකන් දේශපාන බලාධිකාරීවිසින්, මේ මුළු රටටම විනාස කළ දාලා, මුු රට බංකුලොත් කළ දාලා කටයුතු කරනවන කොයි වෙලාවවාත් බිස්සන් හරට දේශපානය නොක යුතු. කිසිෙ හේතුවක් ම ොළ යුතු. හැ බිසූන් වහන්සේලාට පින්බත්තු කහකඩකාරයෝොහම කළ බැනෙන එකොට. අඩ අපි අරගල කාල ඉදිරිපාතලා කතා කලාගේ ඉදිරිපාතල කතා කරන්න ඕේ. ැරියුත්ම කල මහරහතන් වහන්සේලා අතීත ශාසනක පස්නවට ඉදිරිපත් වනාවගේ අපිත් ඉරිපාවෙලාගේ හැබෑපැත්ත පෙන්නල දුන්න වගේ. එහම පෙන්නල දීම බිස්සන් වහන්සේ විසින් නොකළ යතුයි බිස්සන් වහසවිසි කළ යුතුයි නොකර ඉන්න හොඳ නෑ නමුත් පින්ගොත්නේ දියශපානයන ිස්වුවක් සි සේත්ම නොකළ යුතුයි නොකලම යුතු කානාවක්. ඒ තින්ද බිස්සුන් වහන්සේලා බොහෝ පරිහානියට පත් වයෙනවා කිසිම හේතුවක් මත කිසි ිස් කිසිු දේශපාන වො කළ යුතුයි නැවතත් ඒ ලයිබ්බියල් ගවන්න අකමැති ස්වාමීන් වහන්සේලාට අදත්තාදාන පාරාජිකාව නැවත කියව ගන්න කිවනන් හරි. ඊළඟට අහල තියෙන පස්්නේ තමයි රුවන්සාෑ ඔබහන්සේයට, පින්වන්ත ගුණුවන්ත ස්වාමීින් වහන්සේ, රෝගාතුර කෙනෙක්ගේ ජම්මපත්තිය බලලා, එහෙ සඳහන්වන අපල කියන අකුසල තත්ත්වේ දුරුවන්නට ගැලපෙන මැනෙක් අඩග යොදදා මොද්දක් හෝ පෙන්ඩැන්ට් එකක් හදලා එය දිනගන්නක් හොඳින් පිරිත් කරනවා. ඉන්පසු රෝගයාට තෙරුවන් වන්දනා කර පිරිතද්ද සච්චානා කර පලදින්නට දෙනවා. ෝගයට අදාළ ප්‍රතිකාරද කරනවා. එය බුල්කාලේ පුරාවට ඔහු නිර්මාන්ස වෙනවා අවවාද කරනවා. ලෝගයාට ර්මාණුකූලෝ ජීවත් වෙන්නටද උපදෙස් දෙනවා. එය කරන මහතාද ඉතාම ධර්මානුකූලව ඉන්න කාවනික තරුණයක්. එසේ කළ බොහෝධනෙක්ම ඉතා දවුණුම අසනීපවලින් සෝපත් වනාා. ස්වාමින්න් වහන්සේ. මැනික් පිරිත් කල විට පිරිිතී බලී මැනික් කල පිහිටනවාද. මැනික් වල එසේ යහපත් වෙන්න පුළුවන්කිරන තියෙනවාද. මෙම සිදුවීමේ නිවැති බවක් තියෙනවාද. නැත්නම් මිත්‍යාවක් වෙන්න පුළුවන්ද. පිරිල්හ ධර්මානකූලව කේනයක් නිසා මැනි. ලින් යම් ගුණාත්මක බවක් ලැබේ විද. ඔබහන්සේට තෙරුවන් සානෑ කියලා. පින්ංුවත්නී මැනි කරත්තරං වගේ දේවල් සරීරයට විසේසයෙන් බලපෑම් කරන්න පුළුවන් දේවල්. කරන්න පුලුවන් පාසාන වර්ග බිහිෙත්වර්ග ගස් කොලං වර්ග අවසධ වර්ග විතයව යෙනවා. මේ වගේ මැනෙක්වල නොත් ම්යන්දේවාය කරන්න පුළුවන් පිරි සච්ජායනා කර ඒ වගේව කරන්න පුළුවන්. නමුත් ඔබ මේ කිව්වකතාවේදී ඒ වගේ දෙයක් වගේම තව විශේෂම දෙයක් වෙලා තියෙනවා. ඒ තමයි රෝගියාව ධර්මානුකූල කරලා තියෙනවා. රෝගයාා ධර්මානකූල කරපු වෙලා වෙඳම්ම රෝගියයාට ඇතුනු චිත්තජරූප කරමජරූපහ රෝගියයාගේ චිත්තජ කරම ජ වද වැඩ. පිවෙල හව නීරෝගීකාරණ පැත් එත්තම හස්ුරෝල තියෙන්නේෙ. බාහිත දෙයක් විදිහට අර පිරිීත් කරපු මැනි කලේ. පළඳනොට ඉතාම අත්‍යවස්සදේ දැනගෙන හෝ නො දැනහු හරියටම කරලා තියෙනවා. ඒ තමයි රෝගිය ධර්මානුකූල කරලා තියෙනවා. සිල්වත් කරලා ගුණවත් කළ රෝකියාව නිරවුල් කල නිවැදි කල යහපත් පැත්තටාරගෙන නිවැඇති මාර්ගය තුළ ස්්‍රදාටය වන කොට ධර්මානුකූල ජීවිතයක් හරියට ගත කලා නං එලුගගිය එලොව යන්න ඉන්න අ එ වුණත් මෙලුවට අපූරුවට ගන්න පුළුවන් පින්ුවත්නිඒ කරුමය අනිර්මාරයෙන් විපාගද ටම නැත්න. ඒ වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. මේ ලෝක කර්මය වුුණත් වෙනස් කරන්න පුළුවන් ඒකත් හැබැයි ධර්මානකූල වෙන්නට අත්‍යවස්සමත් වෙනවා. හැබැයි ඒ තරුණයා විසින් ඒ කළදී විශේෂ වරදක්නන් දකින්න නෑ ඔහු කරපුදී හද එතනද ඔහ අතින් දැනගෙන හෝ නොදැන හරිමදී වෙලා තියෙනවා. අඩ රෝගියාව ධර්මානුකූලව ජීවත් කරවල තියෙනවා තවදෝටත් ඔහ ලොව භාවනා කටයුතුත් කරවලලා චිත්‍රජ කර්මජ රූපමේ නාමරූප දර්ම හටගන්න හේතු කතාාවක්. ුවට දේස්ත කලාන ඔහුත් ඉක්මනීම සූපත්කම ලබාවි බොහොම සුකතමයතු වී බොහෝ කාලයක් ජීවත්්‍ය ව රෝගීන්. ඊළඟට ආලතිීන පස්නේ තමයි ගෞරවනීය පින්වත් ස්මින් වහන්සේ අසිරිමත් බුදුද්ධාම යනුන්. ආගමක්ද දර්සනයක්ද. මතවාද ඇත්ත. අසිරිමත් බුදුදහම යනු. ඇදෙහිය යුතු ආගමක් නොවී නේද. අසිරිමත් බුදුදධාම යනු දර්සනයක් දැක්මක් නොවී නේද. නිරාගමික මතවාදයක් නොවී නීද පින්වස්වාමින් වහන්සේ. ඇත්තටම අසිරිමත් බුදුදහම යනු සත්‍යම වූ දහමක් පමණයිම නේද ගළුතුර ස්මින් වහන්සේ. ඇත්තටම අසිතමත් බුදු දහම යනු කුමත්ද, විස්තරාත්මකය පහතා දෙන සේවා උතුම් තිරුවන්සානය නමවපුත්තාය කියලා. සත්පුලස කවුණාවන්ත ගුණබර පින්ුවත්නී ආගමක් නම්. ආගමක් කියන එකට තියෙනව යම්කින් සීමාමායි සයි එක හඳුනාගන්න පුළු අංක්‍රමයක්. බුදුහාම තුළ ආගමි කල සන නැහැ. දර්සනයක් නම්. දර්ශන වාද සම්බන්ධව ලෝක විවිධාකා දර්ශනක මතවාදසා ඒ අයකගේ ධර්ශනය කතා පිළිබඳව විවිධ චිත්‍රත් තියෙනවා. බුදුදධාම තුළ එහෙම ධර්ශනක මතයක් නැහැ. මතවාදය ඇත. බුදුධාම එක්තරා මතයක් නියෝචනයකයන කාරණාවදද පින්වුවත්නි එහෙමත් නැෑ. බුදුදහම ආගමක් දර්සනයක් මතවාදයක් නෙමී නම්. ඇත්තට බුදුදහම කියන්න මොකක්ද කියල ඇහවුවොත් ඔය ඇත්තෝ මොනවහරිදියක් දැනගන්න ඕනවුනොත් යනි පරිියසනාගාරයකට. ගීල පරිසාකළ හරියටම තිතටම දැනගන්නම්ක මොකක්ද කියලා. ඔය ඇත්තූ කොයිවිට් ආප කාලෙද බලාගෙන හිටියා අධික වීගීන් ගණංකන මැසින් පාවිච්චි කරලා මේකට බිහිතක් හොයා ගැනී කියලා කොයිකො රටවල් වලින් හරි. ඊීනේෙන්ද ඇමරිකාවෙන්ද එංගලාන්තයෙන්න්ද චර්මණියෙන්ද උස්ටේලියාවෙන්ද ඉන්දියාවෙන්ද අඩුම තරම ලංකාවෙන්ද කොහිින් හරි හොයා ගනය කියලා ඔබ බලාගෙන හිටියා. ඒ අඒ රෝගේ හැඩරුවු හැම එකක්ම පෙන්නල දුන්නම එක මේ වගේ එකක් මෙහෙම එකක් කියලා. ඊට පන්සේ ඒයානුව පරිස්සං වෙලා අවස්ස කරන බිහෙත්වෙන්න්නත් ප්‍රතියෙන්න්නත් එහෙම ප්‍රතිවිසනස්නදී වල්ලිහෙම නිස්පාත්නය කරලා රුමේ ලෝ වැසයන්ට ඒ බිහෙත්වරදි විඳමින් ඔවුම සූපාත් කරන්න මහන්ස ගත්තා. පැල්ලැබුණ පිංවන ආරය පරයේසකය තමයි ඔය ඇත්තෝ. අර පරයේසකය රසයනාගාරවල පරියේසන කර ඇති ඔය ඇත්තු පරියේසනකානෙ ගස් මුල්ලද සොහම් පිත්තනි වල ඔය ඇත්තු හයනවා මොකක්ද මේ කියලා හොයෙනකිෙනා මි්‍යා මතවාදයකින් යන්න පාරි විතරයි යන්න ඒකෙනාට යන්න පාර තියෙනවා යන පාර තියනදී ඔක්කොම බලනව දක්කිනවා බලින් මතයකට දාන්න අපි රත්න පුොරඉන්නේ අන්රාධපුරයේ අපිට වඩින්න ඕන්න අපි සමම්මාදානටයි රුවන්ගලි සේලඟ හැරි වඩින්න ඕන්න අපි මිහින් පාරදන්න හින්ද පිටත්වෙනවා. ගමනාන්තයට යනෝ.වැටිපිට පාරදදි හොඳට බලූ තවතවදවල් හොන්ට බලනවා. පාරවේදිලාන පාර ගමනාති යන්න පුළුවන්. බුදු දහමතුළත් ආර්්‍යෂ්ඨායක මාර්ගයකෙන පාරතියනෝ ඔය හත්තන්ට යන්න තියන්නේ. යනකොට කවුරුත් මේක පිළි පදින්න මෝන කරන්න මෝනක මේ විදිහටම එකලා තදින් කවුරුත් පවෙන්නලා ඔබ තද මතවාදයක දාලා නැවබනී දහස්සයි. පෙන්න්න ලතින මෙන්න මෙහිෙමකක්ත්තින කර බලන්න කියලා. ඔය ඇත්තු ඒ කර ලබානවා ප්‍රතිඵලය අනිවාරයෙන්ම දික්ටි විසුද්ධිය. මේක තියෙන ඔය ඇතු කර ලබලන්න ඔබ කර ලබාන අපපචි පරි අනිවාර්යෙන් පටි සම්පා ධර්මමාවෝධය. මේක තියන කරලා බලන්න එකෙලකෙන ඔය ඇත්තුක කරනව ප්‍රතිපල අනිවායම නව ම හවිදස්සර ඥාන පහොකළ සූහන් මාර්ගහිත. ඔය ඇත්තන්ට ප්‍රතිඵල් ලැබෙනවා. බුදුදහම ආගමක් දර්සනයක් මතවාදයක්න මෙ මේ ලෝකෙ තියෙන ක්‍රියාත්මක වන ස්වභාවය සැබැහ ස්භාවී අතා ස්භාවී තියෙන ආකාරයම පෙන්ල තියෙන්නේ ඒයි භාග්‍යවති ලූකුට බදුරජාණන් වහන්සේ මේ තමයි විච්චා උතපාදිි විත්‍යාව. අවිද්‍යාවනසාහ විද්‍යාවපදවා ගන්න නම් ඔබ ආය පරියේසකක් වෙන්නේ නැතුව අන්ද බත්තිකයඒක්ුුණොත්නම් කරන්න පුළුවන්කමක් නෑ. අන්ද බත්තිකයින්ට ඔය දර්සන තිබ්බට මේ ආගන්තිබ්බාට මතවාතිබ්බාට නියම ආය පරියේක යන්තරනම් පින්වනි සන්දර බුදු දහමතමයි නිවන් දෝටයන්න පුළුවන් එක මාර්ගය මේ යථර්ථය මේ සැබැව මේ සත්්‍යය මේ සත්‍ය දකින පාරතියනවා කල් නොයවා යන්න මෝඩය වෙලා මැරල යන්න ඇතුව කල් නොවවා මග පල්ලා ිියුත්තුම. උතුමාාවියෝ වෙලා සසරෙන්ෙකට වෙන මේ මනස්ස ජවිතී, ඉදිරි අවුරුදු කීපයකට පාවිච කරන්න නිකන් යෝටයෝගේ සසරටයට එකතු වෙන නැතුවය. සත්පුරුස පිංවර්ටනී ඊළඟට අහලතියෙන පස්ස්නේ අවසරෑ පින්වා ස්වාමීින් වහන්සේ ජලනන්දන පිරිත බුදුරජාණන් වහන්සේ දීර්ශනා කරන් ලද පිරිතක්ද. එහි නිධාන කතාව කවුණාවෙන් පහතා දෙන සඒක්වා. සත්පුරුස පිංවර්ට්නම් මනිස්සුන් අතර මතවාද තියෙනවා. යක්ෂයෙන් පේතයින් ඒවාගේම විවිධයි මෙහෙම කරදර කරනු එතකොට අපියකට මොකදද කරන්න කියලා යක්ෂේ ඇත්තටම කරදලක න මිනිසුන්ටාවේස වෙන තයෝ අතර පාදත්වූ පජීක කට පිම් බලා පපොෘත්වය ගෙන යක්ෂ පේත දිිුල් ලක් දෙකුල්ලො දිවිදිහයටට වැට කරන්නේ. යක්ෂයින්ට කරන දී පේතීන්ට කරලා හරින්න පේතීන්ට කරන්ද යක්ක්ෂන්ට කරලා හරිියන්න පීතයීන් අපෙන් උදවිල්ලන් එද කරලා දෙන්නම ඕනේ යක්ෂු අපිට කාදර කරන්න එදකොට ඔවුන් එලවන්නම ඕන. ඒදේ කරනකොට අපිට බුදුදහම ඒවා කරන්න පුළුවන් දී මොනවද ඔහිට තියෙන්ෙන්නේ හම්බේන අපට සෙත් පිරිත්වල අහත් හතර සූතය සහ අනකුත්තැන් වල සුම් අපි පිරිත්පොත්වහන්සි හම්ඹයෙනවා. අපි කරල් ලබල් අපිට ප්‍රතිඵල ලැබෙනවා. ලැබෙන පටිඵලේ අපි බුද්තිමින්ල සුවසේචීවත්වෙනවා ඒ අතර ප්‍රතිඵල් ලැබෙන මහ ෝ සම්පතක් තමයි ජල්නන්දන පිරිත කියල කියන්නේ. ජන්දන්න්නන පිරිත හුගාකට්ටී විධ වැඩවඩි උදාගන්නවා. පිරිත හුඟක්ම බල සම්පන්න පිරිතක් විශේසයම යන්තමන්ත කරන කට්ටිය තම මේක ගොඩා පාවිච්ච කරන්නේ. හැබයි ජනදන්දන පිරිතයේ බාසා විලාසේ ගත්තහ මේක සිංහල ඇත්තියෙනවා පාලිත්තියෙනවා සංස්කෘතත්තියෙනවා. බාසා තුනකටම අදාළ වච්චන ඒකතියෙනවා. ඒක එහෙම ඒ විදිහයට වෙන්න ඇත්තේ පින්වත සමහලාට ගනක්ෂර පිහිටවලම සකස්කනක මොනොහෝ කවුණනක් නිසා වෙන්න ඇති. කොහොමමුන්න්නත්ය ප්‍රතිඵලවලනක් කිසිීම අඩුපාඩුවක් නැහැ. ජානන්දන පිරිත බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද තෙරුන් වහන්සේ රොඩීගැකට හවුනු වෙලා වෙදී. සුඩීගැහැනිය කරපුේ ගුඩුකමෙන්ගේ වසීකරගෙන හිටියයකෙන් ගලවගන්න දේශනා කලා කියල තමයි සඳහන් වෙන්නේ. ඒ පිළිබඳ මඇත කාලයකක මතවාද කළක් ප්‍රතිපල් ලැබෙනවනම් පතිඵල ගන්නයි ඕන. පින්වී චතුවෂතති බුද්ධෝති යෝ භවි්තති උත්තමන් පාන මේ බලයුත්ත හිජානන්දන උත්තමන් ඔය ඇත්තන් කරදරයක් කාවොත් යක් සාමනවස පස්සනයක් කාවත් ඔය ඇත්තන්ට ඒකින් ගැල වඩ ෝන්නම් ප්‍රතිඵල හම්බවෙනවන ඔය ඇත්තෝ. ඒ කරලා පතිපල් ලබන්න ඔය එකඒ කනාගේ මතවනම අවස්සදී. ඔබට අවස්සදී කනවන ඔය ඇත්තු ඒක පතිඵලය ගැනීමේ වරදක් නැහැ වි ධර්මානුකුල කානාවක් ජල්න අන්දන පිීත පතිසේප කරන්න එපා ඒකින් ප්‍රතිඵල් ලැබිල තියෙනවා ලැබෙනවා ලැබෙන පතිඵල බුද්ති විඳින්න. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි අවසර ස්මීින් වහන්ස. පන්සේ පනස් ජාතකපුත් වහන්සේගේ. හාරසිය පනස් හයවන ජාතකේ වන සුප්පාර ජාතකයේ වලබා මොකයි හෙවත් වඩබා මොකේ ලෙස එක්තරා ප්‍රදේශයක් සඳහන්කරලා තියෙනවා. ඒ පදේශයේ සියල්ල බිඳගෙන එන දියපහරසේසිව් හෙලෙෙන් හම එන දිය රල පැමිණෙන බවත්.කං විදිී හිර කිය. ඉරිකරවන ලය පැලී යන තරම් බියජනක සබ්ද ඇතිකරවන බවත්. එක් පසක මහා නැගෙන විට අනේ පස නොපේන තරම් දිය සිදන ප්‍රපාත ඇතිවන බවත් එම ජාතිකතාවේ සඳහන් වෙනවා. තවද සාමින් වහන්සේ ජාතක අටුාවේ එ එ ගාථාවක සුඥඥ බවානු සෝලෙස මිනිසුන් පිළිබඳ නොවූ මුහෝද ලෙස වඩබාමකේ හඳුන්වමින්. අමනුස්ස හඬ හඬ පැතිරී යන ප්‍රදේශයක් බව සඳහන් කරලා තියෙනවා. තවද අවීචීම හා නිරයෙන් විවර වුණු. ගිනි දැල්වලින් දියකඳු පවා දවාලන අස්සමකයක හැඩේගත්. ස්ථානයක් ලෙස පෙන්වාදී ඇති මෙම භූමිය පිළිබඳ බුස්සාහන නාලාගේ දමනයේදී තූපවන්සේ ගැමුණු රජුකේ. යාාදයේ සියලු සතුෝ මාන වඩබා මකයේදී පතිතවන විනාසේ පැමිණෙන බව සඳහන් වෙලා තියනවා. මෙිලෙස ගන්ත රැසක වඩබාමුකේ ලෙස හඳුන්වාදී ඇති මෙම ප්‍රදේශයේ ස්වාමීින් වහන් සදට ලෝකයේ කාටක් අභි රහසක්කූ කාටත් ළඟාවීමට නොහැකි. නැව් ගුවන්යානා ගිලගන්නා ස්ථානයලෙ සඳහා වර්තමානයේ බරමියුඩා තිකෝනේ ගැන දෙ මෙලෙස කතාගතයන් වහන්සේ දේශනා කල්ලා තියෙන් ය ස්මින්න් වහන්සේ. මේ පහදා දෙන්න පින්වත් ස්වාමීින් වහන්ස ඉහෙත කරුණු අන්තර්ජාලි වීඩියයකින් උපටා ගන්නා ලදි කියලා අහලා තියෙන්නේ. පිින්වත්නය පාතාල සුත්ත වන්නනාව එනවා. මහා සමුද්ධයේ ගැඹුරු ආවාටයක් තියෙනවා. එහෙම කියමනක් එනවා. මේ බලවාමුකයි ඒකැන වඩ බාමුකය කියන්නේ ඒ මහා සමුෘතිය තියෙන ගැඹුරු ආවාටය. ඒක බර්මියුඩා තිකෝනේ නම්. ොක්ුම ගැඹබු ආවාටි ඒකනං ඒකටයියේ කියන්න. කොහොමත් මහමෝදෙ තියන ගැඹුරු ආවාටය මහා ගැඹුරු ආවාටය ඒක හඳුන්වන්නේ බලවාමුකේ වඩ භාමුකේ පාතාල සුත්තවානනාව එන්නේ. මහා සමුත්තේ ජලේ වේගෙන් ගලාගෙන ගිහිල්ලා. සක්වල පහ්වී හරි මහමිරී හරි ගැටිලා. යොදුම් එකක් මේක් හරි දහයක ප්‍රමාණයක් හෝ උඩට ගිහිල්ලා නැවත මහමුහුදී පතිත වෙනවා ඒක වැටුන්න තැන විදිහට එහෙම තමයි විස්තර වෙන්න පින්වර්ත්නී ඒ ආකාරයට එහෙම විස්තර වෙනවා. ඒ කවන සහට බර්මිියටාතිකෝණනි වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් කොහොමත් මහමුහද මයි එක තියන්නේ. ඊළඟට අහලතියෙන පස්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේ. සිහා වර්ගවලින් හසුතුප්පාද හිත පහලවීමේදී එයටම ආවීනික හිතක් පහලඋනාත්. අනි සිහාවර්ග පහලවීමේදී ඒවාට ආවීනික සිත් පහලනවන්නේ ඇයි තිරුවන්සා නෑ. පින්වත්නි අනෙක් සිනහාවර්ග පහළ වෙනකොට ඒ සිහා වර්ගවල ගොටක් පැති තියෙනවනේ. එතකොට ඒක සිත්වලින් ඒක කරණන්න පුළුවන්. විධ සිත්වලින් කරන්න පුළුවන් මොකද ඒ සිනාව එකම හිනාවර්ගයක් නෙමි ද මෙතන රහතන් වහන්සේලාට ඇතිවෙෙන ක්‍රියාසිතක් පමණ එක්කේ ක්‍රියාවන් මුල් කරගෙන සිනහා පහළ වෙනකොට. සිත කියන හිනාාවත් තිය නො හසිත විහසිත උපාසිත අපහාසිත අතිහාස්ථ කල තම සිනාහාය තියෙන්නේ. මුහුණ බලාගෙන ඉන්නකිනට පීතිමාත් බව ඇගෙනවි දිහට ඇස් දෙක විතරක් මදක් විවෘර්ත වන හිනාාවත්්‍යය ඒක සිත. දත්වල අග පෙනෙන හඬ නොනැගෙන හිනාාවත්තිය ඒක හසිත. එහෙම හිනාවෙන්නේ බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ උත්තුම විතරයි. විහසිත මීරි හඬක් නැගෙන හිනාවත් තියෙනවා. උපහසිත හිසහා උරහි සයෙන හිනාවත්තියෙනවා. එහෙම හිනාවෙන්නේ කල්්‍යාන පෘ්‍රතර්ජනයෝ සේකපු්ගලය විතරයි. මහඩනග හිනා වෙන්න. අපහසිත ඇස්සරින් කඳළුගාන හිනාාවත්තිී වා අතිහසිත සීරාවේව සියල්ලම සොලෝමින් දඟලමින් කරන හිනාාවත්තියෙනවා. ඒක කරන්න ඔය ඇත්ත වගේ පුතක්ජනය විතරයි. ඔය පුතක් ජනබූමින් ඉගුඩ වෙන්නට කටයුතු කරන්න පින්ගුවත්නි මෙ සසරින් ඉගුඩ වන අධිස්ථානයෙන් කටයුතු කරන්න. ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ පින්වස්සාමන් වහන්සේ. පිරිමි කෙනෙක් තමන්ට වඩා තමන්ට කිසිුදු ඥාතීත්‍රයක් නොමැති, වැඩිමහල් කාන්තාවත් සමඟ විවහාවීම දහමට පට හැනිද. එය අධර්ම රාගේයට අයද්ධ තිරුවන් සානෑ කිසි සේත්ම නැැ. පිරිමි කෙනෙක් කාන්තාවක් හා සමවයස් ඇතිව විවහා වනත්. තමන්ට වඩා කාන්තාව ටිකක් වැඩිය වුුණත්. තමන්ට වඩා පිරිමියා ටිකක් වැඩියුනත්. තමන්ට වඩා කාන්තා පිරිමිය ්ටිකක් අට වනත්. ඒ විවාහය අධර්මරාගේට අයිති වන එකක් නෙමේ. ඒ විවාහයි පිින්වත්නී යහ පත්වවාහයක්. හබැ හුඟක් වයවුෘද්ධ කෙනෙ තවන කාන්තාවක් විවාහකර ගත්තොත් ඒ වයෞද්ධ මේ මහළ මනුස්සයාට මුළු ජීවිතයේ මර තවන කාන්තාව වෙනුවෙන් රෑ ඇලිවෙනකං කල්පනා කරකර ඇව රැක්ගන්න මහන්ස ගන්න සිද්ධ වෙනවා. ඒ ගැම තතිඉන්නකොට ලෝබ මූල සිත්වලින්ම ජීවිතයම විනාස් වෙලා මෑන වෙලාවෙත් ඒකෙෙන්ම දුක්විෙන්ල සහට අර කාන්තා වගේම ඇගේ කෙන තුල්ලෙක් එන්න හරිපුළුව. ඒ වගේ ලොකු සසර හානි දායක පැත්තක් තියෙනවා. නමුත් තමන්ට වඩා සමවය සෝහිට වඩා ටිකක් අඩි වැඩි කාන්තා පිරිම්බේදිය බලපාන්න වැදගත්යන්නේ ඒ දෙන්න කල්්‍යාන මිත්‍රයෙක් මිතුරියක් වෙනවලන් දෙන්න අට මරහත්ත පිවිණමම්පාන්නත් බැරිකමක් නැහැ. පින්ංවත්න මේක කියන කොටනා සමහරකත්ය අපිට ටිකක් බනින්න දොස් කියන්නේ විටන් ඇත්ත කියන්නේ පෑති සැටියෙන් තිකක් වැඩි මර්රකාන්තාවක් විවාහාකරගත්ත කෙනෙක් ඉන්නවාකළ බයවෙන්න පා ඔබේ ජීවිතයේ ධර්මානකූල. වැරදිඒේ පස්නයක් නෑ ුහහා ජීවිතයගේ වන්න දෙන්නම කලන මිතුර මිතුරයාම කටයුතුරන්න අබු සම ජීවිතය සුව සේගන් දරමල්ලොත් දනකිසි පස්සනයක් න කාතාව දැක් වැඩ උනා ක රීම ැටලුවක්න සතුටින් ජීවත්ෙන්න්න අත්තිබෝගන්න අනවජ්‍ය සැපමිදන්න දීපොල ධනය බල මේ බෞබෝග සම්පත් පුළුවන් තරම් සත්්‍යමත්තා එකතු කරගන්න ඒවා පින්වත්න ලෝභකමින් රැස් කරන්න එපා ඔය ඇත්තෝ අත්හරන්න ඕන කරන්නේ අකු සල්මි සක්කුසල් අත්තරන්න එපා බෝධි පාසික ධරම රැස් කරගන්න පුළුවන් වන විදිහට ඔය ඇත්තන්ගේ ආර්ථිකය කළමනා කරණය කරගන්න වයස විවාහයට බාධාවක් නොවනාට ඔය ඇත්තන්ගේ ගුණ තරමවල අඩිවැි. න්නං ඔබේ ජීවිත අපායකට හෝ සුගතිය කතාන පාරක් වෙනවා ඊළඟට අහලතියන පස්නේ තමයි අවසරය සාමින් වහන්සේ. ඊළඟ භාාවයේ මනා පෞරුසත්වයෙන් හිබි රූප සම්පත්තියක් සහිත සරීරයක් ලැබීමට සිදු කළයුතු පින්කන්සා වැඩියයුතු ධර්මතා මොනවාද. මෙම භවේ තුළේ අපි පින්කමක් සිදු කරලා. නිර්වාණයේ පිණිසම මෙම පින හීතුවෙන්න කියලා පාර්ථනාකද නිවන් දකිනතික්. මනා පෞුල් සත්්‍යයේක සහිත රූප සම්පත්්‍යයක් පාර්ථනාකිරීම වර්ධන්ත්‍ය පින්වත්ස්සාමින් වොහන්ස කියලා. සත් පුරුස පින්වර්ත්න මනහ පවුරුසයක් ඕන රූපසම්පත්තියක් ඕන. ඒව ලැබෙන්ද නම් හොඳ පවුරුස්සයක් එන විදිිය පින්කංකටගන්න. විසේසම ඔය ඇත්තු අනිත්තයි වරණනාගන්නේ. අනිත්තයවගේ ආත්ම විශ්වාසයකොට නංවන්න. අනිත්තයව වැටන්න දෙන්න එපා සමහලාට ජීවිතය සමරය වත් ඇල දාල ඉන්න වන තවුණන ගන්න ලකට. ඒයට ජීවිතයට බලාපොත්තු දෙන්නේ ඒගේ ජීවිත ගොඩ නංවන්න. ඒගේ ජීවිත සකස් කරවන්න ඔය ඇත් ඒක කරපු පින ඔයා ඇතු සංසායට අරගෙන යනවා. අඩ බැඳීම එතකින් අවසංවෙලා යාවි. ඒ වනාට ඔය ඇතු රැස්කරගත්ත පිනං අවසංවෙෙන් එනෑ. සමහට ඔබ උදව කරලතියෙන සත්පුසේට වෙන්න පුළුවන්ඔහෝ ඔබේ. මේපලාද සේදාව සියල්ල මරගෙන ඔබ විනාසයට පත් කරවන්න පුළුවන් හබැවබේ කුසල කරම නැතිවෙන්න නැහැ. පින්ංුවර්ත්න හැම වෙලාවීම අනාගතයට යහපත් ආයෝචනයක් වර්තමානයේතී කරන්න කුසල පැත්තිින්. මේ භාවේ තුළ අපි පින්කමක් සිදු කරලා. නිර්වාණය පිණස මෙම් පින හේතුි වෙන්න කියලා පාර්තනාකර. නිවන් ඩකින තෙක් මනා පවුල් සත්ත්‍යය සහතුට ූප සම්පත්තිය පාර්තනාකිෙන වාදන්ද සිදු වරදක් නැහැ පින්වඩ ලස්සනට රූපයක් ලැබලා ඒ විදිහට කරන පාර්තනා අතීත රහත් උතුමන් වහසල කරලා තියෙනවා. එහෙ වාදක් නෑ ඔබ නිවන මුල් කරගෙන ඒ ගමන යනහින්දා. ඊළඟට හලතියන ප්‍ර්නය තමයි, තෙරුවන් සනය පින්වස්වාමීින් වහන්සේ. අරූපද්‍යාන උපදවාගත් කාන්තාවක්. අරූපී බ්‍රහ්මලෝකී ඉපත්න ආකාරය පහදා දෙන්න සාමින්න් වහන්සේ. කාන්තාවක් අරූපී ්‍යාන උපදවා ගත්තත් කෙළීම අරූපාවචර් භ්‍රහක්මලෝකුපදිනෑ, කාන්තාව ඊට පස්සේ මනුස්සලෝකින් බ්‍රැක්ම පාරි සච්්‍ය උපත්තිය ලබල තමයි, ඊට ප අනි බ්‍රහ්මලෝකවලට යන්නේ. ඒක ඒ විදිහර තීරුන් ගන්න ඕන. ඊළඟට ආලතියන පස්න පිවනී තෙරුවන්සානය ස්මීන් වහන්සේ. මහනායක ස්වාමීින් වහන්සේ ලාටවත් වමනාවක් නැතිනම් ධර්මවිකෘතික ස්වාමීින් වහන්සේලාගින් මේ බුද්ධ ශාසනයේ බීරා ගැනීමට ගිහිියන් ලෙසාප කුමක් කළ යුතුද ස්මීන් වහන්සේ මක් නිසාද තවමත් බුද්ධ ශාසනයට අවුදු පන්දාහක්වා සැපිරීමට කාලයක් නොව නිසාය. පිංවත්නී මහනායක වාමින්න් වහන්සේල්ලාටවත් ඕමනාවක් නැතිනං කියලා හද ඇත්තටම ඕූමනාවක් නෑ. ඊටත් වඩා වෙලාතියන්නේ ඕමනාවක් තිබ්බත් කරන්නත් බෑ. එමකද ඌගුල් ගොඩකට අහුවෙලාන. ඒ සාමීන් වහන්සේලාගේ පන්සල්වලයට බුදුරජාණන් වහන්සේ කාලයේදී තිබුන් නැති දායක සභහක්‍රමයකුත් තියෙනවානේ. එතකොට සභාපත්ලය කන්ල බාණ්ඩයගාරි කළසා නිලතලසාහ විවිධායත්තින්නවානේ. එතකොට ඒ දායක සභා විත කට්්‍යයක්ත්තින්න ස්වාමින්නාහතල යමක් කරන කොට හිදිියවුත්සං ඇවිල්ල මෙහම කරණන්න එපා මෙහෙම කළොත් අපි දාන දෙන්නේනෑ මෙහෙම කළොත් අපි මේක මෙහෙම කරනවා මේ කියල තර්ජනය කරන්න පුළුව මැරියෝටික කොත්තිඉන්නවානේ ඒ වගේ ගොඩා පස්සන දායක සබභා අ්‍යතර න තියදී. पार ने, ने ने वने वने ා බුදුරජාන් වහසේ කල්හිම තිබෙන යන තිබේ ජේතවනාරයෙන් පූජ කතාන දායක සභාවක්කිතියනය ස්වාදීනය නිදහස් අපූරුවට ඒ විහාරස්ථානය වැඩිහිට සාමන්හසල කට යුතු කළ. එතකට පලවන දෙවනතුන් වන ධර්ම සංගායනාවද දායක සබා ඒ කවුරුත්නය සංගරත්නය තීරණය කළ රත්තුමා අනුග්ගාය දුන්න. එතකො රත්තුමා ගනුග්ගාය ලැබුණ දායකත්තේ ලැබුණ එකම සභා වැැවිල්ල රත්තුමා විතරයි. මේ ප්‍රධාන දානී දෙන පුද්ගලයා වි තයි, ඒස්වාමින් අහන්සල අවස්්‍ය කානා කලා පලවන් දෙවන තුන්ව සංගයනා කලා, දැන් කොහොද කරන්නේ. දැන්කරන්න ගියෝත් පින්වර්නි ජුත්තකෝටයි. පලවැනික ඇතුලතිීම. ඊට පස්සේ දේශපහන බලඇධකාරරිවලින් අහරින්ගෙන මෙිහිෙන්ගෙනවා අරක නැතිකරනවා කියයනවා අරග නඩුතානා ප්‍රස්නහදනව ප්‍රශ්න ගෝඩයි. එතකොට ඉදිරිපත් වෙනවාන මේ වගේ දේවල් වලට මැරුම් කන්න බලක ඉදිරිපත් යනවා අද කාලි හටියට. මේවා ලේස දේවල්ය මොකද මෙතන තියෙන කුමන්තරන ගොඩා මහා කුමන්තරණයක් තියෙනවා ඒ කුමන්තනයට එකතු කරලා තියෙන අනුකුඩා කුමාන්තරණ තියෙනවා. රටවල්ලින් ද මේවාෆූරුවට මෙහේවනවා. ඔය ඇත්තෝ දැන්ගෙන ලොකු ආර්ථක අර්භුදයකන මේ ආර්ථක අර්භුතිය මෙහෙම එන්ඩෝන එකක් නෙමේ මේක ආපේකක් නෙමේ එන්න හැදුවඒකාක්. මේක ඉස්සරාට තව ඔය ඇත්තු හිර කරනවා. මොකද මේ දේශපාලයක් නියෝ බලන්න නිකංවත්. මේ පස්නට ගැලවූ මේ පසන විසදුම් හොයෙනවාද මෙ මේ පසන විසිදුම් හොයන්න. මේ පස්නේ ආපු වෙලායම කරන්නවඕනමකක්ද. හටවැස්සී ඔක්කෝම යොදවලා හමුදා කොලසි ඔක්කොම යොදවලා පින්වදි බිම් අඟලක් පාස අවාවල, ඒකින් ලැබෙන ආර්ථිකයක් හදලා, පතල් ඔක්කෝම හාරල මැනික්වලින් ආර්ථිකයක් හදලා පුොළිමු්ඩේ වගේ තැන්වල. පෝල්ෙන් පෝස්පේත් නිදිවගේ තැන්ගවල අනිකුත් තැන්වල සම්පත් අරගෙන ඒවයි ආර්ථිකයක් හදලා සම්පූර්ණය මුළු රටම සක්වීය කරලා මේ රට අපූරුවට දියුණු කළ ග්ඩ පුලුවන්න මේ අයයි එක කරන්න නෑ. මකද මේ ඇඩ කරන්න බැරිකමක්ට නෙමේ. මේ අඒ කරන්න ඇත්ත මේ කට්ටී පිටිපස්සේ මෙහෙවන පිරිසට ුවමනාමේ අරාචික්කම. මොකද මෙහ අරාජික වි වී යනකොට ඔබාපිට ඔබාපියෝ මරනවා. ඔය ඇත්තංඟධත්නයට ගහනව වයිනාව මරනවා වද දෙනව හිදි හරකරනවා. මොකද අරකට්ටිට ඕන මේ විනාසේ කරන්න. මොකද කන්නබොන්න නැති කරමින් පිඩාට පත්කන හට අරාචික කරවනවා. පින්වත්න මේ දශපාන බලලාධකාරය හින්ද. පහුගේ දරසල් අරගලයක් මතු වනාන. සංගරත්නයට බැනගෙන? ඒ බුදුදහමට පහරගසමි සිංහල ජනතා විනාශ කරමි එහම අරගලයක් නොවනානම් සමස්ත සංඝාත්නීක සහයෝගයක් ලැබුණනම් මේ රට සුරපුරයක් කර ගන්න තිබුණු හොඳම ස්වානමේ අවස්ථාවකය කට්ටි නැති කර ගත්ත. එය ඒක පාවිච්චි කලා තමන්ගේ ආගම් ව්‍යාප්ත කරන්න. ඒය පාවිච්චි කළ ඇවිසේසෙන් කාදිනලතුමාවගේ ඒ පාවිච්චි කළ තමන්ගේ අරමුණු ෂට කරගන්න. එහෙම නැතුව සසිරු දෙෙන එකතු වනානම් මේ රට සයම්පෝසිත වවා. හ උමාන්තරන ඔය ඇත්තු ඊළඟ චන්දවාරය එනකොට මේ දෙසේ විසිපාති යන්නා පාලිමේන්තුව වෙන ක්කම ගෙල්ලට ඇල කටයුතු කරන්න පුළුවන් ඔබ තරින් නිර්මාණය කරගන්න පින්වර්නී හොඳ ජනතාවාදී තරුණ කණ්ඩායමක්. ඒ අ පත්කරගෙන කටයුතුක අපිට දේශපාලනය අපැයි සංගරත්නය ගාවගන්න එපා දේශපාලනයට අපි ඔය ඇත්තන්ට අවවාධනු ශස්නා දීම විතරය කරන්නේ මොකද අපිට පස්්නයක් නැහ. අපිට ධර්මකෘීවට කතාකන්න පුළුවන් මහණයක සාමන් හසට කොන්ද නැති වනාට අපි අපේ කොන්ද අපපුරුවට හදාගෙන තියන්නේ ඒ නිසා පින්ංුව අපිට පස්ශනයක් වෙන්න නැහැ. අපිට වට උත්තර දෙන්න පුළුවන්. අපි ඔබටත් කියෙන ඔ ඔබත් ඔබට ප්‍රස්්නයක් වෙන දෙන්න පා ඔ ඔබ හැම. අතිම සන්නද්ද කරගන්න සක්තිමත් කරගන්න නිදහසේ කතාකාන පුළුවන් කමතියන්නේ අරදායකයා එරෙහිවුුණා මීදාය කරේ වුණන අරයදාන් දෙන්නයක මෙයාදාන්දිනයකු අරය මේකව මෙයාමේ කිව්ව කියලා ඔබ කියපු වචන ආපස්සර හරවන්ඩ පුළුවන් තත්ත්ීට යන්න එපා බයසැනැතුව කෙලින් කතාකාන පුළුවන් පවුරුසේ ඔබ තුළ හදාගන්න හිමීට නිවිල කතාකරන එක. කරුණාවේ මෛත්‍යයෙන් දයාවෙන් කතාකරන එක. ර්මකාරම්ඵල දන්න අය වචන අපූරුවට නුවනින් හසුරුවන එක නිවටකම නෙමේ. පින්වවෙන නිවටකම් වෙන්නේ තමන් ඉස්සරහාට එන අභියෝගයට මුහුණ දෙන්න බැරිනා එක නිවටකම අපි ස්රහට ලොකු අභියෝගයක් ඇවිලා තියෙනවා ඒ තමයි ධර්ම විකෘති කණ්ඩායන් වහකින් හිස හොස වනවා. විවිධාකාර විදිහට බුදුදහමසා මේ ධර්මධ්‍යීපේ විනාසකන් දැටිසේ කැප වෙනවා. ඒවට එරෙහිව නැගේ සිටින්න ඔබට හැකියාව තියෙන්න්නට ඕන හදියට අපි මාරපාර්සික බලවේගසාහ කෙලෙස්වලට එරෙව නැගිත්ලා කෙලෙසුන් සහමුලිීම මුලිනුපුටා අදාන වගේ මේ අදම් බලවේගත් මුලි නුපුටාදාන්න දී පැවිදි දෙගොල්ල එකතුයන් අපි නං ඒක කරනවා. වස්සානතුන්මාසය නිසා ටිකක් මිහඳ වන්න සිද්ධ වනාා නමුත් වස්සාන කාලය අවසා වුණු ගමම්ම අපේ සුපුෘතදිීත් මේ ඔබට දකින්න පුළුවනේ. සත්පුරු පින්වුවත්නී ඊළඟට අහලතියන පශනේ තමයි අවසරය ස්මින් වහන්සේ. සංස්කාරසාහ කර්ම භවය අතර වෙනස පැහැදිලිකර්දන් ලෙස ඉල්ලමි කියලා. පින්වතිය සංස්කාරසා කර්ම භවය කිව්ව හාම වෙනස කොහොමටකල ඇවවාම. අවිච්චාපච්චය සංකාරා චතුරාර් සතය නොදන්නාකම නිසා තමයි මුළු මහා සියලුම පින් රැස් කරගන්නේ මුළු මහා සියලුම පවුරැස් කරගන්නේ මුළු මහා සියලු මමානං චාබි සංකාරර් රැස් කරගන්නේ අතීත අනන්ත දීර්ග සංසාරයට අදාළව වර්තමාන සංසාරයට අදාළව. එතකොට ෆිංර්ත්න අනාගතයට කරම රැස්කදවෙන විදිහත්තියනවන ඒක වෙන්නේ කොහොමති කල දකිින් දත්්‍යපාය ඒක වෙන්නේ නාමරූප සලායතන. පස්ස වීතනා තන්හා ඇතිවනාට පස්ස උපාධානයක් වෙච්ච සන්තාානවලින් තමයි කර්ම බවර ඇස්වෙන්නේ. එතකොට ඒකට වෙන්න ඕන යම් භවයක පතිසන්දියය ලබන්න ඕනස සමඟ නාමරූපියූ පහර වෙන්න ඕන නාමරූප ධර්මයෝත් එක්කම එතන ආයතන ටික ලැබෙන්න්න ඕන ආයතනවල මරමුණේ හැපීම තියෙන්න්න ඕන ඒ කවුණුතුනම විඤ්ඥානය මේ ඇසයිවගේ රූපජායාවේ පස්සේ උනාස බස චකු සම්පස්සේ නිසා හැපුුණ අරමුණේර සේ මතුකරදදී මතුූන් රස්සේ විදිින වේදනාව ඇතිවෙන්නේෝනේ තුං ාකාරයක වීත්නාවනේ ගැන ආසාාවක් ඇතිවෙන්නෝනේ, එකසි අටාකාරී ඒ තන්හා ඇතුනාට පස්සේ, කාමදිිටි සීලබත අත්තවා දුපාදාානඇැති වෙන්නෝන, උපාදාානය ඇතුුණු සන්තාානීක. දිගින් දිගට මර චකු සම්පසල් සම්පසාදී කියියාවලිය සිද්ධ වෙමින් ඒ හිත්තවීතිවල ජවන්සිත් ඇතිවෙන් වූ ඒ ජවන්සිත්වල පලවැනි ජවන් හිතට දිත්ත දම්ම වීත්නී අන්තිම ජවන් හිත උපා අජවීී ැර ජවන්සිත්වට අපටාපරවීත්ී විට කරම රැස්සවව ඒ කම ැසවෙනකොට මියපාදාන්න නිසා කම්ම බවය ඔන්න සැකසෙන ඒකම භවම තම ඇ පින්ංගන අභිත්‍යාව නිසා රැස්කරගත්ත තන්හාදී වැඩ පිළියව නිසා රැස්කරගත්ත ඥාාවි සංකාර අපුුණඥාාවි සකකාරාන ජ. කරන වෙන්න මෙන්න මේ වගේ වැඩ පිළිවෙලා ඒකින් උපඇති භවයෙකු සිද්ධ වෙනවයගකිෙම තේරුම් ගඩඕන. ඊළඟට හලතින පශ්නය තමයි අවසර ස්මීන් වහන්ස මේ ආත්මයේදී ගෙවන්නේ පෙරබවී අප සිදුකළ කරමේ නම්. සසරේ පළමු භවයට හීතුූයේ කුමන කරමයද්ද. කාරුණාකද, කිය සත්පුරලස පින්ංුවත්න මේ ආත්නභාවේදී අපි ගෙවන්නේ පෙරසසරේ කර්මය කියලා කිව්වොත් ඒක සම්පූර්ණයම වැරදි. මේ ආත්නභාවයේ ප්‍රතිසන්ධිවිඤ්ඥානය ලැබීමට බලපෑවේ පෙදසංසාරයේ මානාසන චිත්්‍රවීතිය ඒ කරමය. අපි කියමු කර්මය කියන්නේ මොකදද කියලා කර්මය කියන චේතනාවයි අනෙකුත් ධර්මතා විසේකයකෙන් ධර්මතා විසි දෙකක්කටියෙන් සිංහලෙන් තේරන භාසාාවෙන් කිව්වොත් හිත හිත ච ත . ධර්මත් ඒ ඒ කටයුතුවල යොතුවාන ධර්මයට තමයි කරමේ කියලා කියන්නෙම්. කර්මය කියන්නේ ඒ හිතයි හිතේත්න චෛතසික ධර්මයි. ඒ කටයුතුවල යුතුවාන ධර්මතාාවයටයි කර්මය කියන්නේ. ඒවගේ ධර්මතා විසි දෙකක් තියනවා. සති ධම්ම විචේ විදිය පීති පස්සද සමාධී උපෙක්කා සම්මාධීත්‍ය සංකාප වාචාකම්මන්තා ආජීවායම සස් සමාධිකෙන ඒ හතයි යටයි. ඒ ටිකත් ඒවාගේ මනවිිද්‍යධ අ්‍යපාද මිච්ාදීයට අභිද්‍ය්‍යාපා සම්මාධිට්ටි කියන ඒ හයත් මේ චේතනාවත් කියන ඔන්නේ ධර්මතා විසි දෙකවට තමයි පුළුවන් හි. ත් හිතේ ෙත්න චයිල්සික ධර්මත් ඒ ඒ කටයුතුවල යුතුවාලන්නට එතකොඩ පින්ගුවතීමේ සිතක කියන පරම්පරාව ඒක වීත්නා සංඥා සංකාරය යුදෙන් නොන ඩූප කියන්න පරම්පරාවක් මේක පංචුපාදානස්කන්දයක්, එකිනෙකට හීතුපාත්්‍යවෙමෙන් පවතින වැඩ පිළිවෙලා. සසරේ පළම්භාවයට හේතුව වූයේ කුමන කරමයද කියලා ඇහුවොත් පින්වුවති දැන් කරමය කියන එක තේරුන් ගත්තාන ඔය ඇත්තෝ පළම්භාවයකෙන් තෑන්ට එන්නම ඕන එනකොට ඔය ඇත්තන්ට හම්බ වෙනවා ඔබ දැන්ගින්න මේ පතිවිය සහ මේ වටපිටාව ඉර සහ මේ සක්වල. මේ සක්වලින් තියන භූමිතිස්සක වගේ ඔබ තව ළංගලළංග ළංග ලංග සක්වලවන් ලක්සගී කෝටි ගන්නේීෙන් ප්‍රකෝටි ගන්නේීෙන් හම්බවේද අපිට අහන්න වෙනවා ඔබෙන් කොයි සක්වලද මුදින්ම ආරම්භ වනේ කියලා ඉන්පස් ඔෑ. න් ඒ හොයා ගෙනයනකොට ඔය ඇත්තු අර दिව्यඒක මැව්වා මේदिව्य මැ් අර ්‍රखමයා මේක මැ්වා ම साබල්ධරिया මේක මැව්आ කළ මැව්වාදයකට ගතා කලාට ඔබටම් පෙනෙනවා නෑ මේක හේතු පල්ධර්මයන්ගේ ක්‍රියාවලියක් කියලා. හේතු පල් ධර්මයන්ගේ ක්‍රියාවලියක් වූ කතාන්දරඒක සත්පුස පින්වත්නී පලමු හේතුූ හොයන්න යනකොට ඔය ඇත්තන්ට සම්මා සම්බුද්ධතයට පත්වනානම් පුළුවන් පිළිතුරුහොයාගන්න ඒ නිසා තුන් තරාබෝධියෙන් ලෝතර සම්මා සම්බුද්ධත්වයත් පතමින් කටයුතු කරන්න ඒවාගේ උත්තමයාණන් වහන්සේ නමකට තමයි ඒ දරමින් අවබෝධකරගන්න පුළුවන්කම ලැබෙන දන ගත්තාම අපිටත් කියන්න. ඊළඟට අහලතියන පස්නේ තමයි අවසරය ස්මන් වහන්සේ. මත්පැම් පානය කිරීම අපායගාමී අකුසලයක් නොවේද. මත්පැම් ආදී මත්්‍රාව භාවිතා කිරීමේ සත්වයාට ඉදිරි භෞවලදී විඳීමට සිදුවන ආදීනව මොනවාද, පහදා දෙන්න තෙරුවන් සසාණය කියලා. පිංුවත්න මත්පැන් පානයේ කිරීම අපයගාමි අකුසලයක් නොවේද. මත්පැන් ආදී මත්්‍රවභාවිත කිරීමේ සත්්‍යයාරි ඉදිරි භවදී විදීමට සිදුවන ආතීනව මොනවාද.ස් පන පලවැනි සිළිපදයෙන් සතු මැරීමනි වෙන්නේ. පලිව සිිපදෙන් ඒවිපාක වෙනවා. මද්‍රවගත්තාම සතු ැරීමත් වෙනවා. දෙවන් සිල්පදයෙන් සොරකං කිරීමන වෙන්නේ ඒකින් ඒක විතරද. මද්‍රවගත්තාම් සොරකමටත් අනබදධ සොක මත්කයනවා. ොට තුන්වැන් සිිල්පදයෙන් කාමේවාදව හැරීමන කානේ මත්‍රැවලින් ඒකත්කේනවා. හතරවවැන් සිදිපදෙන් බොඩු කියීමණි වෙන්නේ එක එකයි. එවනාට පස්සනයකින් ඒකත්කේනවා. බලනකොට ඔක්කෝම සිල්පද කඩාගන්නවා මෙ මත්‍රවපානේ හින්දා. මද්‍රව පානය කර ගැනීමෙන් අප ඇගාමී වෙන්නේ මත්‍රව සරීර ගත කරගෙන සිහිවිකල්වුන හම කරගන්න හැම පාපකරමයකට විඳ වන්නේ වෙන්නේ කරගාගත්ත පුද්ගලයාට හින්දා. ඉදිරි කායේදී විපාක් විදින්නෙකො වෙන්න කොහොම දික ලැවොත් මුතු ත්වේයට පත්වයෙනවා. නොසන්සුන් තත්ත්යට පත්වෙනවා කරගත්ත කරගත්ත හැම පාපකරමයකටම දුක්වි නින සිද්ධ වෙනවා එනිසා සිහි නුවනීින් ඉන්න පුළුවන් කමතිෙද්දදි ඇයිසිහි මදගතියක් ඇතිකරගන්න මහන්සි ගන්නේ එන්සා සිහි නුවනින් ඉන්නට ඔහත්තො කටයුතු කරන්න මත්‍රව සරීරගතකර ගන්න එපා මොන්නම හේතුවකටවා. ඊළඟට ආලතියන පස්්නය තමයි ගරුතර අපේ ස්වාමින් වහන්ස. දහම් ගැටලුවක් තිබෙනවාසාංගීක දේපල පන්සල් ඉඩම්. බදුගැනීමෙන් ගිහියට පවක් හෝ වරදක් සිදුවේද. අපකිරේ කවනාවෙන් පහදා දෙන සේවා. සත්පුරස පිම්ුවත්න නින්දගං කමේට අතීතයේ තිබුණා. ොටක් ද ලම කටයුතු කරන්න. ඒ විදිහටම කටයුතු කරනවා නම් වරදක්නෑ සොරකංආදී දේවල් කරනකොට ලු ගැටල් නිර්මාණය වෙනවා මොකද සංගසාද දේවල් සොරකංකරනය හින්ද වඩාත්ම සුසුදේ තමයි. වෙහෙර විහාරස්ථාන් අඩත්තු කිරීමේ චේතනා වෙන්දායක. අය විසින් පූජය කරපු මේ විහාරස්ථාන ඉන්ද ගමක් මේකමන් ලැබෙන දේවල් වලින් කොටසක් මේ අය පදිහරණය කරන්න අනිකොල්ස විහාරස්ථානන්ටම දෙදන්නනඕනෙර ේෑයගේ චේතනාන් විතව දුන්න විහටම කියමක්. ීම තමයි වෙන්න ඕන. එහෙම නැතුව කටයුතු කරනවා නම් එහින් පින්වනි බලවත් අකුසල කරම සිද්ධ වෙනවා. එහෙම කරන්න අ දෙන්නේත් නැතුව. මේක සංගීක දේපලක්මයි සංගරාත්නය විතරමයි පරිහණය කරන්න ඕනේ කියන, ස්වභාවේ ඇතුව යම්කිසි පූජාවක් කරලා තියෙන වන සංගරත්නයටවත් ඒක වෙනස්කාාන පුළුවන්කමක් නෑ. මොකද සංගරාත්නයට පූජා කරපු ද සංගරත්නය විතරක් පරිහරණය කරන්න ඕන හින්දා. සංගීක දේපදවලඩි බොහෝම් පරිස්සමින් කටයුතු කරන්න. ඊළඟට හලතියන පශ්නය තමයි. එව මේ සතිය හලතියන ප්‍රශ්න කීපෙන් එකක්. ස්වාමීන් වහන්සේ කල්ප විනාසේදී ගින්නන් චලයෙන් හා සුළඟී යන. කවර ආකාරයකට ලෝකධාතු විනාස වුවත්. වේහපපලේ අසජසත්වය සුද්ධවාස පහ විනාස වන්නේ නෑ නේද. එවිට එම ලෝකවල පැවතීම සදාකාලිකද. එවිට ඒවා නිත්‍යයයිද අනිත්‍ය නැත්්ද. මේ පිළිබඳව පැහැදිලි කරණමින් ඉල්ලා සිටිම තෙරුවන් සානෑ කියලා. පිින්ුවත්නී අපි ඉන්න කෘතිවියෙන් අහතුලිස් දෙදහසක් යොදම්වලට උස. ඉන්පහස්ස ඒ තලයේ තියෙන් උසපල්ල ප්‍රමාණ පහොකරල්ලා තමහත්ලිස් දෙසාහසක් උස. ඔය වගේ ඇතින් ඇතට ඇතිග ඇතති යනකොට මේ විස්්වීය හිස් අවකාසයේ තුළ පින්ුවත්නී කොහි හරි තැනක වේහප්පල අ සංජසාත සුද්ධවාස භූවිවල සත්‍යෝ ඉන්නකොට ඒ සත්වයින්ගේ අපි කියමුක වේහප්පලේ කියලා. ඒ ඇත්තන්ගේ චිත්තස්සන දාහතකට වඩාරූපයත් නිත්‍යව තියෙනවකට ඔොබහිතන්නේ. චිත්ත සඳහත ඒ ේහප්පොලයගේ රූපය තැතිව නැතව යනවා. එතකොට අසජ සත්‍ය රූප නවකේට අතයාදී නොයම තම. ඒවාගේම සුද්ධවාස මේ පහගත්හාම අවිහාතාප සුද සුදස්සී අකනීට තැන්ගොල්ල මේ චිත්තා සනදාහතේ ආයුකාලෙක් ම අනනෑ. ඒවාගේම රූපක් මේ චිත්තක්ෂණ එකේ ආවිකාලීක්ම අන්නන. එනාමරූපධර්ම හටගන්න හේතුවන්ගේම තමයි ඒතැන්වල වුනත් සුද්ධවා පර්ණ කලා අවිය උපත්ල පරමාවිස මහාකල්ප දහස්සක් වුණට මහාකල්ප දහසමින් දැබෑ සමහරෝදවේගේ කරමා මේ අඩුවෙනකොට කල්පයක් අතින්න්න සම දවසින් දෙකින් මැල්ලයන්නක් පුළුවන්. රහත පේනුවම් පාන්නක් පුලුවන් ඒ ඒ තැන්වල හැටියට පිංවත්නී වෙනස් වෙනවා කොයි වෙලාවකවත් වේහපපල අසංඥ සල සුද්ධවාස කල කියන්නේ චිත්තස්සන රූපක්ෂණ මේ නාමරූපධර්මයන්ගේ ආයුකාලසා ඒ හීතුූන්ගේ හටගන්න වැඩපිළිවල නැතිකරපුත් සදාකාලික නිත්‍ය ආත්මනමේ වරදවා තීරු ගන්න පටලකු වැරද ීමක්කලලා තින මි්‍ය දෘෂ්ටි අයින් කර ගන්න පිංුවත්න ඒවා නිත්ය හැ. ඒවා හීතුපල් ධර්මියන්ගේ කියා කාදීතයක් වුණු සනත් ඒට පත්තන ධර්මතා සමුදායක් එහෙම තැනක් වනත් කොහොමදා පිත්තයකෙර කියන වා නිත්‍ය ධර්මණය. ඊළඟට ආලතියෙන පස්්නය තමයි තෙරුවන්සාණයි අප සුපංහ ස්මන් වහන්සේට කවුණාවෙන් පහතා දෙෙන සේක්වා. චුල්ල සෝතාපන්න බවට පත්වන්නක තුළ තිබිය යුතු වඩවාගත යුතු අංගමනවාද. ඔබ වහන්සේට මාගේ පාදාපිවන්දනිය නමස්කාරීවීවා කියලා. සත්පුලස පිංවත්නී වඩවාගතයුතු අංගතර පලවැනිමදේ තමයි ඉස්කන්ද ධාතු ආයත්න ඉන්දිය ධර්ම සක් සුදක්ෂේ පැහැදිලු අවබෝධ කරගෙන මෙතන සත්්‍ය පුද්ගලික ආත්න. මමක් කියෙර කෙනෙක් නෑ කෙල දැකින්න ඕන අනිත්‍යය දුක් අනාත්මූ තර්මතා. ඊට පස්ස ඔය ඇත්තු ඒයි මෙන්න ඕනේ අවිද්‍ය අවබෝධිර සංකාරය විඤ්ඥා නාමරූප සලායත්න පස්ස වීත්නා තන්න අවපාධාන බවචාති රාමාණනංග දුොළහිෙන් යුක්ත පටිච සම්පාධර්ම අවබෝධය ලබන්න ඕන ඒ අවෝධය ලබ ඔයත් ර්යස්. ආර්ගම තමයි ඉදිරියට එන්න ඕනේ එතකොට උබේචිත්ත සන්තතය තුළ වැඩනවානම්, ස්පිංුවත්න කායානු පසනා වීතනාන පසනා චිත්තාාන පසනා දම්මාන පසනා සත සති පට්ඨානයු. ඒවාගේම සතර සම්මය අපප දංවීරිය නූපංකුසා නූපදුවන්නට වීද කිරින් උපංකුසා දුකාරන්නට වීරකීම නූපංකුසල් උපදුවන්නට කරන වීදිය උපංකුසල් වැදියුණු කරන්නට වීඩ කිරීම ඒවාගේම චන්ද විදිිය චිත්ත විමන්සා ඔය ඇත්තන්ගේ වැඩෙනවානන් සද්‍යින්න්දී විරීන්දය සතිින්දය සමාධීින්දය පනින්දය සද්දා බල විරිය බැ සතිබැ සමාධි බ ප්‍රඥා බල ඒවාගේ ඔය ඇත්තන්ගේ සතිධම්ම විචේ විරී පිීසී පස්සධද සමාධෝපයක්කා සමා ට සංකපවාචායකම්මන්තාජී වායාම සමාධිකෙන ඔය බෝධි පාසික ධර්මතිය සත වැඩ්නවන අන්න ඔබ ොම සත්තිමත් වෙලා බෝධි පාසික ධර්මති සත වැඩමින් පටිය සම්පා ධර්මාගෝධයට පත්තන චුල්ල සෝතාපන්න ඒ උත්තමයෝ. ඉක්මනීම නිවන්තොර පැත්ත තමයියන්න ඒ අටටිය ඇති හේක උපාතිලාින් කල්නයවා ඉක්මටම සසරින් ඉගොඩි වවෙන්නට හේතු සම්පත් ඇති අයවට පත්වෙනවා ඔබත් ඒවාගේ සද්දාසිල සුදතියාගේ ප්‍රඥා ආදයෙන් පහසත් පිම්බර ජීවිත ග වන්න. ඊළඟට අහලතියන පස්්නේ තමයි සාමින් වහන්සේ. මෛත්‍රී භාවනා මුලින්ම වඩන කෙනෙක්. ස්වාමීන් වහන්සේ නමගින් කමටහකමටහ ලබාගත යුතුද. මම තරහ ඇත්තෙක් විම්මා ආදීවාසයෙන් භාවනාව අවසං වන තුරුම සිතය යුද්ධ වාමින්න් වහන්ස කියලා. මෛත්‍රී භාවනා වේවා ඕනය භාවනාවක් මුලින්ම වඩන කෙනෙක් ඒක වඩන විදිහ දන්න ගිහි පැවිදි කාගෙන් හරි දැනගණඩ ඕනෙ. සියලුම භාවනා කමටහන් අයිතිවෙන්නේෙ බුදුරජාණන් වහන්සේට. පැවිදි කෙනෙක් වේවා ගිහිකෙනෙක්වේවා කාගෙන්උනත්. හල දැනග්ඩි වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර භාවනාකමට හම්ම තමයි. කාගෙන් හරි ඒක හරියට දැනගන්න ඕනේ දැනගෙන ඔය ඇත්තෝ ගිහි පැවිදි සිව්වනා පිරිසෙන් කාගෙන් හරි දැනගෙන ඔබ භාවනා කරන්න පටන්ගන්න ඕන අහන් අවීරූහම අභ්‍යාපජ්ජූමි අනීගෝම සුකීයත්තානම් පරිහරාමි කියලා ඒ විදියට භාවනා කරමින් දියුණ වෙන්න වගබලා ගන්න ඕන. ඊළඟට හලතියන පස්නේ තමයි, අවසරෑ පින්වත් සාමින් වහන්සේ, ආනන්තරිය පාපකාරම දෙකක් සිදු කළ පුද්ගලයාට, විදිින්නට වන දුක්පමාණයේ දිගුණ වනවාද. එසේම මස්කෑමීින් පවක් සිදධ මංහිතාන මේකට පිළතුූ ලබා දුන්නා. එරුවන් සණය පින්වත් ස්වාමීින් වහන්සේ. කටින පින්කම ධර්මදාන පින්කම් මේ දෙකා අතරින් ලොකුම පින්කම මොකක්ද. ඔබහන්සේට නිදුක්නිදූගේ සුවය දීර්කාාවස ලැබේවා, පාර්තනීය බෝධියකින් උතුම් චතුරහාරි සත්‍ය ධර්මේ අවබෝධ වීවා කියලා. පින්වත්නේ ධර්මදාන මේ පින්කම තමයි කටින පින්කම් සිදුකරන්නට. උපකාරය වෙන්නේ ධර්මේ දන්නඇත්තන් කටින පින්කම් කරන්න පුළුවන්කමක් නෑ. කටිනේ කියල කියන්නේ බොහොම සරල දෙයක්. ඒ තමයි පින්වත්න කටින පින්කමේදී ආරාත්නා කරල සුම්මාසය සංගරාත්නය රැක බලාගෙන අන්තිමට කටින සිවුරක් පූජා කරනවා. හැබැයි ඒකද ගොඩාක් විශාල දේවල් බවට පත් කරලා තියෙන මේ සරල පින්කම. මහත්වල මහානිසංසගෙන් දෙන පින්කම වර්තමානය වනවිට. මහා උත්සවස්සයෙන් කරගන්න උත්සාහ කරනවා. උත්සවේ ලොකුවට පෙනීම නෙමේ වැදගත් අඩ සරලකමයි වැදගත්යෙන්නේ, ඒකට හේතුව තම ඇපින්වන උස්සවේ ලොකුවට උනාසරලඋනත්ම විපාකේ ලැබින්නේ ජවන සිත්වයට හින්දා. ධර්මදාන මේ පින්කම කටින පින්කම දෙක අතරින් ධර්මදානයේ ලැබුුණ්‍ය සය කට්න පින්කම කරන්නේ ධර්මදානය උත්කෘෂ්ටවෙන්නේ ඔය ඇතූ වස්සාන සාරමාසය ධර්මදානයේ දිකටම කලානං ඔබ කට්න පින්කම් උත්කෘෂ්‍රන පින්කම් මලාාවක් බට පත් කරගෙන දර්මදාන් නිරතුරුවම තපු අන නම් දපදාන් දරම දේස්නා නවයක්ම සිද්ධ කරන්නට ඒත්න හිට ධමදේශනාවත් එක්ක නවයක්. තව බොහෝ ධර්මදාන කානා සිද්ධ කළ සංගධත්නයට පරි සම්පා ධර්මයක කියාදීමදී බොහෝ දේවල් ධර්මදානයට මූලිකත්ය ලබාදයෙන් එතකොට හැම පින්කමක්ම සිදත වෙන හැම පින්කමක්ම කරගන්න ඕවා නාම රූප දරමහින්ද නිවන් දකිනකං මවන්න බෑ නිර්මාණයකන්න බැහි තුන්ගින් හටගන්න හින්ද කුසල විපාක හිතු තිබොත් විතර බුත්තිමදින්න පුලුවන් හින්ද ඔ ඇත්තුව බුත්තිමවිදින්න රැස් කරගන්න අවස්ස පින්කාම්. ඊළඟට හරතියෙන ප්‍රස්්නේ තමයි. පින්වාත් සාමින් වහන්සේට නමස්කාරවේවා. මොහසිත ඇතිවන්නේ ලෝබමූල සහ දේසමූල සිස් සමඟද. මොහසිත තනිව හටගන්නේ නැද්ද. පින්වඇත්ී උද්දාාජ සම්පයුත්ත හිත විචිකිච්චා සම්පයුත්ත හිට කියන උපෙක්කා සහගත මොහමූල සිද් දෙකක් තියනවා තනිව හටගන්න සිද් දෙකක් ඒක තනිව හටගන්නවා. උදදාජ සම්පයුත්ත හිත විචිකිච්ා සම්පයුත්ත හිත. එතකොට ලෝබයක්ත් එක මමසිත් ඇතිවෙන එක මෝහය ලෝබයේ දෙකම යෙත්න හිත් අටක් තියෙනවා, දේසේ මෝහේ යෙදෙන හිත් එකක් තියෙනවා. මෝහේ ලෝබේ යත්නෙහිත් අටයි දෙසේ මෝහෙ යත්නසිත් දෙකයි මෝහෙයි විතරක් ඉත්න සිත් දෙකයි අකුසාසිත් තුොළහයි. ඊළඟට, ට පිළතු ලබාදී තියෙන මේ සතියත් අහල ගී සතති හලතින පස්නයට පස්නේම අසිරමත් බුද්ධාමයු ආගමන්ධ දර්ශනයක් දෙකනය එක අදේකට පිරතුූ ලබාතුන ගි සතිත් ආලතික ප්‍රස්නේ සත්පුරුස පින්වුවත්න අදත් පුුණ්‍යවන්තෝ යඇතු අ අපූර් හෝර කීපයක් මේ විදියට ගත කරන්න යෙත්නා පුුණ්‍යවන්ත පේසිස් සපරැගේ පං අසාර පොි හමුදු අදත් මේ විදුලේ විසන්දලා තාසනක දස ගොඩක් මැද්ද මේ සයාල්ල පුරමී විදිහයට මෙහෙවල දෙන්න ඒෙත්න ඔ සත් පුරස වි පස්ස. අහල ධර්ම සාකච්ඡාවාදයට එක තුූුණ සත් පරස ෆිංවර්ත්නනි අනුහය වන ධර්ම දේශනාවාරයත් අවසං වනා අනු හත්තන ධර්ම දේශනාවාරීට පසටියයෙන්නේ සීයට ලඟ වෙනවා. ඔය ඇත්ත මොනවද සියවන ධර්මසාකච්ඡා වාරය වෙනුවෙන් කරන්න කෙල්ලත් අපිට ඔය ඇත්ත පනිිවිදේ වන්න. ඔය ඇත්තු බලාපොරොත්වයන කොම සේවන ධර්මසාකච්චාවාරය කරන්න. බලන්න ලෝක විවිධ රටවදල ඉන්න ඇත්ත හන විධාකාර පස්සන වලට උත්තර සැනකින් ඔබට ලැබුණු පම්බරම කාල පරිච්චේ දෙයා. මේ ධර්මසාකච්ඡා වැඩ සටහම් පෙළ ගැන පුහෝ දෙනා. බොහොම උසස් සාකාරයෙන් වදනාකරමින් කටයුතු කන විසිේ සේම ගහි පැවදිී උගත් පින්වතුන්. බොහෝ අයාගේ කරනවා සීවනි ධර්මසාකච්ඡාවාලී ඔබ සූදානන්ග ඔබ යෝත්නා කරන්න අපි මෙහෙම කටයුතු කරමු කියලා. සියවන ධර්මසාකච්ඡාවාදයට තව වැඩසටහන් තුනයි තියන්නේ. සත්පුරුස පින්වත්න මෙතතික් කියලා ඔබ රැස් කර ගත්ත පුන්න ධරමයෝ මියගිය නෑදයෙන් අනමෝදන් වවා දෙවියන් අනමෝදන් වීවා නිවන් දකින්නට හේතු සම්පත්ම වීවා මෙවැනි උතුම් පිින්බිමක් නිර්මාණය කළ බෝසත් ගුණැති ජයදදාල්පියම සිංහ මැති දුන් සාන්තලන්තුන් මැ නිය දියනිය පුතනවාන්සා පවලි. ඇැමට අපි අස්රවා දෙකන ඕනෙ සයලෝකීට ධර්මත් ප්‍රචාරයමයේ පිම්බිමෙන් සිද්ධ කරවු ලබන්නේ. සත්පුරුස පිංුවත්නේ අප අප රැකේ පඥාසාර පොඩි හාමුදුරුව පමක සංගධාත්නයට කාරය මණ්ඩලේසිියුල් දෙනාටම ඒවාගේ ජයිලලා මැතුම් ඇත්නියය පමක සියදම සදෑහැබරි පුුණ්‍ය වන්තිනට ඔබ සැමට තුොුරුවන්ගේ සාන්නෙන් නිතුක් නිරෝගී දීර්ගායසම ලබේවා. ආකා සට්ටාච බුම්මට්ටා දීවානාගා මහිද්දිිකා පු්ඥන්තගන මෝදිිතා චිරාන් රක්කන් තුතුහන් සදා තිරුවන් සරණයේ.